අයිබවන් සුබ සන්ධහාාවක් අප සූදාන වන්නේ සුපෘරදු විදියටටම, සෙන සුරාධ රාත්‍රයේ, රාත්‍රයේ හතට, ඔබට තිනෙන කරන සිත්නෙත් අසපුුව වැඩසටාන ආරම්භ කරන්නට. අද සිත්නෙත් අසපුුව තුළ වෙන සක්තිබෙනවා අපිේ ගේ සතිෝඔබට ේ පිළ ම ද සිහිත් කලා එතමයි, සෙනුරදා සිතත්න ත අසපුවය වෙන දා ධර්ම දේශ කර ච ග හන්ේ. රිදා ත්න තසපුුවේ ැන හටදිනේ රාතරේ හතර විකාශය වන සිත්ින සපුයේ සුපුරදු විහර ධර්මය දශනා කරන්න පසුගේ කාලය පුරාවටම බලංගොඩ රාන්ද ස්මින් හන්සේ. එහෙත් හට අතිහාසික කූරගල පොදබිමේ පැවැත්වෙන්නා වූ අසි දිශි ශාක්‍ය සුගත මහාසෑයේ ගර්භ නිධානෝත්සවයට සමගාමී පින්කම්මාලාාව තතාගතාදිවදනා මහා පින්කමත් සමග ඉංකම් මාලාව වෙනුවෙන් අපේ පූජනය වල්පොල ගෝතම ස්වාමන්හන්සේ கூරගලට වැඩම කරන්න නිසාවෙන් සහ එපංකම පවැත්වෙන නිසාවෙන්. අද දවසට ඉරිතා සිත්න සුපිය ගරු දේශ කියරන්න වහන්සේට අපි ආරාධනා කලා සෙන සුරාධ සිත්න තසපුපුවෙන් ධර්මය දේශනා කරන්න. දෞරවනමස්කාර පූරකව පිළිකනු ලබනවා. බෙිහුල් ය සීල සමාහිතාරා නින්සේනාසනවාසේ පූචනය වදනය බලංගොඩ රාධ ස්වාමන්හන්සේව.උනාහන්සිර බොහම ගෞරවෙන් ආරාධනා කරනවා. සිත්ිනිතසුපුුවයේ ධර්මාණනු ශාසනාව පැවැත්වීම සඳහා අවස රයිස්වාමි හන්ස සාධහෝ සාධහෝ සාධහෝ. සමන්තා චක්කවාලේ සු අත්ත්‍රාගච්ජන්තු දේවතා සද්ධම්මංමනිරාජස්ස සුනන්තු සග්ගමොක්හදම් धම්මසබෙන කාලු අයං भදන්තා धම්මසබෙනෙ කාලු අයං भදන්තා धම්මසවනෙ කාලු අයං भදන්තා සන්තං සන්තහි පූජිත බුද්ধাං බුද්ධනෙදේසිතං धම්මං ධම්මවරං ලදধাං සංঘං සංහেවරනමි නමුතස්ස ভাගවතු අරහතු සම්මා සම්බුද්ধাස්ස නමුතස්සෙ ভাගවෙතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ ভাගෙවෙතු අරහතු සම්මා සම්බුද්දස්සෙ පනෙච පරං भික්හෙවීभික්හු ඉමමීවකායං උද්ধাන් පාදතල, අධෝ කේසමත්කා තචපඩියන්තංපුරං නාන්පකාරස් අසුචිනෝ පචචවෙක්හති අත්තිඉමස්මිංකායේ කසාලෝමානකාදන්තා තචු මංසංනහාරු අටි අටටිමිஞ்சා වක්කංහදයං යකනං கிලෝමකං බහකං පම්පාසං අන්තං අන්තගුණං උදරියන් කරීසං පිත්තං සම්හං පුुබබෝලෝහිතං සේදෝමේදෝ අස්සුවසාහේලෝසිඝානික ලසිකාමුත්තන්ති අතිපූජනීය මහා සංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පිංවත් ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගිසුව දීර්ඝාර්ශ ලැබේවා කියලමම මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාදකරමින් ප්‍රාර්ථනා කරනවා. තුල්ලුුවට තිලකයක් බඳු මහාගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රාවකත්වය ලැබූ ඔබමා මොනතරං වාසනාවන්තයිද ඉවක් බවක් නැති ඉමක් කොනක් නැති සංසාරගමන අනේකවිද දුක්සෝ සුසුම්මැදින් ගෙවාදමුූ ජීවිත අනන්තයි අප්‍රමාණයි එබඳු සසර ගමනක අන්දමන්ද වූ අපිහැම දෙනාටම සැනහෙන නිවෙන මාවත පෙන්වා වදාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පමණයි න්ටස් විහිදන සිරිපාපියුම් ධරමින් අබිනීල නැතුසගලි කාන්තිධාරාව ඒ දිසාාවවෙත යොමු කරමින් ඒ සිරිපාපියුම් තබ තබා ඇවිදගිය හැටි වැඩම කළ හැටි සිහිපත් වෙනකොට පුදුමාකාර අනුවේදනීය හැඟීමකින් හදබත පිරීයනවා. බුදුරජාණන් වහන්සේ තමයි අපේ අඳුරුලෝකය එලිය කරන ලද හිමඩල අපේ අන්ධකාර ලෝකය ප්‍රභාස්වර කරන ලද හිදී සඳමඩල්ල තුන්ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේමයි මසැස දිවැස නුවනැස බුදු ඇස සමතැස කියන මේ පසැස්වලින් ලෝකය දෙස බලබලා අසරන සත්වගගි දුග්ගිනිිනිවන්නට මහාකාරුණික දම්රජුන් සිද්ධ කරන ලද්ද මෙහේවර අප ප්‍රමාණයි බුදුරජාණන් වහන්සේ සංසාර ගමනි පවා අනුන්ගේ දුකනිසා උනුහු හදවතක් ඇතිවයි පාරමි ධරම සම්පාධනය කළේ අනුන්ගේ සුවයෙන් සුවපත් වෙලා අන්‍යන්ගේ සැනසීම පතා අතට පත් නිවනාතහරදමා කරුණාවෙන් මහත්කරුණාවෙන් සංසාරේ වගේ බිහිසුුණු තැනකට බියනොවී දෙන්න අමාරු ඇස්දක වගේ දෙයක් උගුලවා දන්දීලා හදවත උපුටා දන්දීලා අඹුදරුවන් ්‍රටරාජ්‍ය දන්දීලා සියල්න අතහැරලා ලොතුරා බුද්ධරාජ්‍යයම පැතූ මහාවීර ධර්මරාජයන් වහන්සේ හැර මේ සත් වගට මුණ ගැසින්නේනෑ එනිසා ඔබැහැම දෙනාම් අප්‍රමාදීව ඒ බුදුරජාණන් වහන්සේ සරණයන්න දෙවරම් මහා වනාරෙනෙ වියන්ගේ මල්වරුසාමැදින් අමා සදහම් වරුසා වස්වමින් ජනසන්තාානයන්හි තම සන්තානයන් දුරු කරලා සදාකාලයට සුවසහනය කැදබාදුුන්. අෂ්ඨාංග සමන්න්නාගත බ්‍රහ්මස්වරමීරක් ඇති මහනිල් මල් සුවඳින් දිගන්තය සුවදවත් වෙනවා අමා දහම් දේශනා කරද්දි සුදෝ සුදු බුදුරැස්ධාරාමැදින් අරථ ධර්ම නිරෘත්ති ප්‍රතිභාන සහිතවඒ අමා බුදුවදන් මතුවෙලා එනකොට පිනැත්ති දෙවිමිනිසුන්ගේ හද සන්තාන අමාවින් පිරියනවා ඉතින් එවන් උදාර යුගයකින් එවන් උදාර පිවිතුරු විරාගී නිකෙලෙස් ඉතිහාසයකින් හමයින ශාන්ත අමාමද පවන් ධාරාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ග්‍ය අමා ධර්මයයි. අදත් මේ අසන්නේ අදත් මේ දේශනා කරන්නේ අදත් මේ සැනසෙන්න්නේ ඒ බුදුසසුන්ඉන්නේ එනිසා බිහැම දෙනාම පින්වන්තයි පිින්න්නක්ක මහිමයි දැන් අපි මේ භුක්තිමිදින්නේ මනුසලෝකෙට ආපු මේ කාලවකවානුව තුළයි අසිරීමත් ගොයුම් ගොත් මහා මනිවර විරාගී දම්රජුන් ගැන ආරංචිය කනවකුණා. බුදধෝලෝකේ සමපපන්නෝ ධම්මෝතන සුදේසිතෝ සංඝෝචවිපුලොවාසි සද්දහන්තා සුනන්තුමං බුදුරජුන් ලොව පහලෙවිය දහම්බෙරයෙද නාදවිය, සංගරුවන ලොවවිපූලවිය සැදැහඇත්තෝ මට සවන් දෙත්න්වා. බුදුරජාණන් වහන්සල්ලෝකි පහලවුණා අමා දහම් බේරීනාදෙන් දෙවිමිනිසුන්ගේ හදසන්තාන කුල්මක්කලා සංගරුවන ලොබ පහලවුණා අහු මොන තරං වාසනාවක්ද. அරහං වත සම්බුදধෝ ස්वाකාතෝධම්වරෝ සුපටිපනුමහා සංහෝපු්ഞවන්තා சුනන්තුමං அරහංവේමெයි බුදුරජුන් ස්वाකාතයි දෙසුදම්, සුපාටි පන්නයි බුදුපුතුන් පිනෙදතෝමට සවන් දෙෙත්වා භාග්‍යිබුතුන් වහන්සේ සත්‍යයක්මයි විරාගි හද මඩලින් යුතුව අරහංගුණෙන් බබල බබලා වැඩ සිටියමේ මිහිමත. යමා ධර්මය ස්වාගඝාතයි මනාභදේශනා කළා සත්‍යයක්මයි එ සංඝරත්ණය. නිවන් මගේ ගමන් කරනවා මනාමාර්ගය ගමන් කරනවා සත්‍යයක් මයි සුපටිපන්න්නූ මහා සංහෝ එනිසාපින්වත් ඔබ සවන්යුමු කරන්න ඒ බුදුරජාණන් වහන්සේ ඔබේ සුවඳ හද ගඳකිලියට වැඩමවාගෙන එබුදුරජාණන් වහන්සේගේ ආශචරය මත්්ජීවිතයේ මිහිරියාව හදවතින් විඳගන්න කියලා ආරාධනා කරමින් දට නියමිත ධර්ම දේශනාව සඳහා අවස්ථාව සලසාගන්නවා. පංවතුනි අද මේ උතුම් ධර්මදානය සිත්න දසපුෙන් ලබා දෙන්නේ පංවත් දෝන කාන්තිලතා ගුණරත්න මැතිනය සහ දමිත් වෑවල් හොරණ ලිපිනේ පදිංච පින්වත් නිරෝමා සමරවීර මැතිනිය කියනමේ දෙ පිරිස හොම ශ්‍රද්ධාවෙන් පිින්බර අරමුණු සිත්්හහි තබාගෙනයි මේ අමාධර්මය ලෝකයට ත්‍යාග කරන්නේධානයක් ලෙස ඉතිනයත්තන්ගේ පිින්බර අරමුණු ධර්මදේශනාවෙන් අවසානහි සහිපත් කරලා අපි පුඤ්‍යානුමෝදනා කරනවා එතෙක් මේ අමාධර්මදානමේ පින හැම දෙනාටම ශාන්තනිවන් පිණිස බේවා කියල ප්‍රාර්ථනා කරනවා. පසුගිය වැඩසටහන් මාලාවේදී අප විසින් දේශනා කළේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිමුවමඩලින් දේශනා කොට බදාාරනලද. සතර සතිපට්හාන භාවනා මාර්ගයට අයත් කායානු පස්සනා සතිපට්හාානේ මුල් කොටස් පිළිබඳවයි. ආනාපාන සතිභාවනාව, ඉරයාපත් මනසිකාරය සහ සම්පජඥ පබ්බය කියන කොටස්තුන, විස්තර සහිතව අපවිසින් ඉගෙනගත්තා. අද කියයාා දෙන්නට බලාපොරොත්තු වන්නේ කායගතා සතිභාවනාවටම අයත් අසුභසති භාවනාවනත්තං කොට්හාස භාවනාව පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේ එහිදී දේශනා කරනවා පුන්ච පරම්භික්කවේ භික්කු ඉමමේවකායං උද්ධං පාදතලා අද්හෝ කේසමත්හකා තචපරියන්තං පෝරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙෙක්හති. මහනෙනි තබදොරටත් අන්‍ය වූ කරමස්ථානයක් විස්තර කරලා දේශනා කරනවා. මහනෙනී මේ ශාසනෙහි ශ්‍රාවකයා අනතම්භික්ෂුව පතුලෙන් උඩ කෙසගින් යට සම කෙලබර කොට ඇති නොයිෙක් ආකාරේ අසුචියෙන් පිරී සිටිඩ මේ කරජ කය. නුවණින් විමසනවක් කොහොමද විමසන්නේ කොහොමද සලකා බලන්නේ අත්හිී මස්මින් කායේ කේසාලෝමා නකහා දන්තා තචෝ මේ සරීරෙහි කෙසන්, ලොම්, නිය ධත්න් එවගේම සම. මංසං නහාරු අට්ටි අට්ටිමිජාාවක්කං එවගේම මස් නහාර ඇත ඇතමිඳුළු වකු ගඩු. හදයං යකනං කිලෝමකම් පිහකම් පප්භාසං. හදවත අක්මාාව දළඹුව බඩදිව පපුමාන්සය අන්තං අන්තගුණං උදරියන් කරීසං. අතුුණු අතුනු බහන් නොදිරු ආහාර මල පිත සෙම. සෙම්හම් පුබ්බෝ ලෝහිතං සේදෝමේදු අසු වසා කෙලෝ සිංහානිකා ලසිකා මුත්තාං. සෙම සැරව ලේ දාඩිය මේදතෙල් කඳුලු වරුණුතෙල් කෙල සොටු සඳමිදුළු මුත්‍රා. කියන මේ දෙතිසක් කුණපයන්ගින්. මේ ශරීරයේ ගැවසී තිබේ ඒකනි භාග්‍යතුන් පවිදේශනා කළේ සයහා පිභික්කවේ උබතෝ මුකහා පූතෝලී පූරා නානා විහිතස්ස ධ්ඥස්ස මහනෙනි දෙපසින් මුව දෙකක් ඇති මල්ලක් තියෙනවා ඒ මල්ලේ හැල්වී මාවී මුංමෑ තල සහල් මෙ වගේ නොයෙක් වදහැරුම් ධාන්‍යයන්ගෙන් යම්සේ ඒ මල්ල පිරිලා තියෙනවා. ඉතිං නුවන තියෙන පුරුෂයක්. චක්කුමා ොරිිසෝ මුංචිත්වා පච්චවෙක්කේය ඒ මල්ල ඇරලා ඒ වංවිං වසයෙන් ඒ තියෙන දහානයන් හඳුනාගන් වීමේ සාලී මෙවතමයි හැල්වී මෙවතමයි මාවී මෙවතමයි මු මෙවතමයි මෑ මෙවතමයි තල්ල මෙවතමයි සහල් ඒ විද්‍යට හඳරගන්නොීමේ වීහි ීමේ මුද්ගා ීමේ මාසා යිීමේ තිලා ඉමේ තන්ඩුලලාති ඔයි විදියට වෙන්ගවවින් වශයෙන්. ඒ ගැටගාලතින මල්ලේ ඒ ගැටගැසුම ලිහා ඉවත් කරලා කට ඇරලා බලනවා ඒ මේ අන්නේ වගේ මේ ශාසනය භික්ෂුව මේ ශරීරය පිළිබඳවත් පාධතලයෙන් උඩ සිරස්තලයෙන් යට කෙස්මතුයෙන් යට තචපරියන්තං සම කෙලබර කොට ඇති අනේකාකාරයෙන් පිරීග කුණපකොට් හාසයන් නුවණින් විමසෙනවා මේ ශරීරයේ කෙසන් ලොම් නිය දතන් සම්මස් නහාරයට ඇඩ මිදුරු වකු ගඩු හදවත ආදී වසයෙන් එහෙම බිමසනව. ආනහිම බිමසීමට කියන්නේ කායගතා සතිභාවනාවේ පටික්කූල මනසිකාරය නැමැත්ති කොටස කියලා පටික්කූල මනසිකාරය. ඇත්තං කොට්හාසභාවනාව අන්තර්ගතවෙනි පටිකූල මනසිකාරයට. ඉතින් මේ විදිහයට කායගතා සතිභාවනාව දිගට පුරුදුකරන ශ්‍රාවකයා, අසීමමිත බුද්ධ ගෞරවයක් ඇතිකරගෙන. අසීමමිත ශාස්තෘූ ගෞරවයක් ඇතිකරගෙනයි මෙලෙසින් මනසිකාර කරන්නේ. ඉතින් මෙහම මෙනෙහි කරනකොට බිරාගි සංඥාව වැඩෙනවා. ඉතින් භාග්‍යතුනා විදේශනා කරනවා ඒ විදිහට අජත්තංවා කායේ කායානු පස්සී විෙරති. තමාගේ කයෙහි හෝ කායානු පස්සනාව, විදියට බඩනවා බහිද්ධවාකායේකායානු පස්සී විහරතිී. අන්‍යයන්ගේ කයි පිළිබඳවත් මෙෙලසින්ම කුණප කොට්හාසයන්ගෙන් ගැවසී ගැතියෙනවා කළ බැනහි කරනවා. අ්‍යත්ත බහිද්ධවාකායේකායානු පස්සී විරති තමංගිත් අන්‍යන්ගෙත් ශරීරයන්නේ යත්හාාව භාාවේමයයයේ කියලා නුවණින් විමසනවා. එවගේම සමුදය ධම්මානු පස්සීවාකායස්මින් විරතවේ කුණප කොට්හාසයන් කොහොමද හැදෙන්නේ මොුවමගෙන්ද හැදෙන්නේ කියලා නොෙක් ආකාරයෙන් නුවනින් විමසමින් වාසය කරනවා. හට ගැනීමේ ප්‍රත්‍යය අවබෝධ කරගන්නවා. එවගේම වය ධම්මානු පස්සීවා කායස්මින් විහරති ඒ කේසාදී කොට්හාසයන් නැතිවීමට බලපාන ප්‍රත්්‍යයන් නැතිවීමෙන් එව නැතිවෙලා යන හැටි නුවනින් බලබලා වාසය කරනවා. සමුදය වයධම්මානු පස්සීවා කායස්මින් විරති හට ගැනීමත් නැතිවීමත් නුවනින් විමසා බලමින් ස කරනවා කරම චිත්ත ඉරතුව ආහාර කියන ඒතු හතරෙන්නේ රූපයන් පහලවෙන්නේ? ඇතවඩේ හේතුන් නැතිවීමෙන් රූපේ නැතිවෙලා යනවා. ඒ විදිහට තමයි. නුවනින් විමසන්න ඉතින් මෙහම විමසනකොට අත්ධීකායෝතිවා පනස සතිපච්චපට් හිතා හෝතයි. කුණප කොටස් රැසක්ම පමණයි තියෙන්නේ සත්වයෙක් පුද්ගලයෙක් කියලා එහෙම ගන්න දෙයක් නෑ කියලා සිහය එලැම්ඹ පවතිනවා මේ භාවනා වඩන? යෝ ගාවචරයාට අත්්‍යිකායෝතිවා පණස සතිපච්ච පට්ටිතා හෝතකි වේකයි. යාාවදේව ඥානමත්තාය ඉතිං ඒ අවබෝධි කුමක් පිණිසද නැවතත් ඉදිරියට මතුමත්හේ නුවන වැඩීම පිණසයි. පතිස්සති මත්තාය සිහිය වැඩීම සිහිය දියුණුවීම පිණිසයි. අනිස්සිතෝච විහරති ඒම වාසේ කරද්‍ය ඔයාකාරයෙන් තමන්ගේ කයිදිහත් අනුගේ කයිදිහත් නුවින් බලමින් තෘශ්නා දෘෂ්ටි මානයන්ට යන්නන්නේනෑ ඒකයි අනිස්්‍ය තෝච විහරතික කියන්නේ. චකින්චි ලෝකේ උපාදියඇති මේ ලෝකෙ කිසිවක් තන්නආ දුෘෂ්ටිමාන වශයෙන් කාම උපාදාන තිිට්ටිය උපාදාන අත්වවාාද සී ලබ්බ උපානමසින් ගන්න නෑ. ඒවන් පිකුහෝ භික්කවේ භික්කු කායේ කායානු පස්සේ විහරති මහනිනි ඔන්නු ආකාරයෙන් තමයි මේ සාාසනය භික්ෂුව කයෙහි කයානුව බලමින් වාසය කරමින් මේ පටික්කූල මනසිකාරයට මැති කායගතා සති භාවනාව වඩන්නේ. ඉතින් මේ දැක් සඳහන් කළ ඉතාම කෙටියෙන්. කයගතා සති භාවනාව කොට්හාස භාවනාව පිළිබඳව. මේ භාවනාව බොහෝ දෙනාට සපපාය කර භාවනාවක් වනනිසා අපිටිකක් විස්තර විභාග ඇතිවමේ භාවනා විගෙනගත්තොත්. ගිහි පැවිදි කාටත්න් මේ භාවනාවිතාම ප්‍රයෝජනමත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කයිගතා සති භාවනාව ගැන දේශනා කරනවන්නේ. ඒක දම්මෝ භික්කවේ භාවිතෝ බහුලිය කතෝ මහතෝ සංවේගායි සංවත්තති, මහතෝ අත්හාය සංවත්තති, මහතෝ යෝගක් හේමාය සංවත්තති මහතෝ සතිසම්පජඥාය සංවත්තති, ඥාන දස්සන පටිලා භාය සංවත්තති දිිට්හ ධම්ම සුක්හ විහාරාය සංවත්තති විද්ජාවිමුත්ති පළ සත්්‍යිගිරයාාය සංවත්තති කියලා මහනිනී මේ එක්කම ධරමයක් තියෙනවාමකක්ද ඒකම දධරමය භාවිත ක ොත්. බහුලි කෘත කලොත් මහත්ම සංවේගේ පිණිසාවබෝධයෙන් යුතු ඇතිවන මහත් අර්ථය පිණිස මහත්ඌූ යෝගක්ෂ්‍රය මේ පිණිස මහත් වූ සතියක් සම්යක් ප්‍රඥාවක් පිණිස ඥාන දර්ශන ප්‍රතිලාභයක් පිණිස මේ ජීවිතයේම කල්නොයවා මේ ජීවිතේම සැප විහරණය පිණිස විද්‍යා විමුක්ති පල ප්‍රතිවේධය පිණිස හේතුවෙනවා මහනනී එක්කම ධර්මයකුමක් ද කාය ගතා සතියයි අමතන්තේ භික්කවේ පරිභුන්ජන්තියේ කායගතා සතින් පරිභුන්ජන්ති මහණෙනි කවුරුුවරි කෙනෙක් කාය ගතා සති භාවනාව වඩනවනං එය නිවන්සුව වළදනවා කියනවා අමතන්තයේ භික්ගවේ නෑ පරිභුන්ජන්තියේ කායගතා සතින්න පරිභුන්ජන්තිතිං කවුරුන් හෝ කෙනෙක් කායගතාපති භාවන වඩන්නේ නැත්නම් එයා අමමුර්ථ සංඛ්‍යාත නිවන්සුව වළඳන්න නෑැ කියවා න් නොයි දිහයට භාග්‍යිවතුන්හන්සේමි කායගතාමති භාාවනාව අනේ කාකාරයෙන් වර්ණනා කලාා ඒ වගේම වර්ණනා කරමින් දේශනා කරනම කත්හං භාවිතාච භික්කවේ කායගතා සති කත්හං බහුලි කතා මහත් පහලා හෝති මහානි සංසා කොයි විදිහට වඩනලද කෙසේ භාවිත බහුලී කෘත කරනලද කායගතා සති භාවනාවද මහත් බල මහානි සංස වන්නේ. ද් භික්හවේ භික්හු අරඥගතෝවා මහනිෙන මේ සසුන්වන් භික්‍ෂුව කැලේකට ගිල්ලාරි රුග්මුලකට සුනඥා ාරයකට ගිල්ලාරි මේ භාාවනාව සිද්ධ කරන ආකාරය කයගතා සති වඩනාකාරය දේශනා කරමින් ආනාපාන සති භාවන විරියාපත්හ මනසිකාරය සතු සම්පජඥ භාවනාව පටික්පුූල මනසිකාරය ධාතු මනසිකාරය නවසීවතිික. අ්බය කියන මේ දාහතරක් වූ කොටස් කායගතා සති භාවනාව සම්බන්ධයිෙන් දේශනා කරනව භාග්‍යවතුන් වහන්සේ ඉතින් මේ සතර සති පට්හාන භාවනාවේ කායගතා සති භාවනාවට අන්තර්ගත වන දාහතර වූ භාවනා ක්‍රම අතරින්, ඉරියාපත මනසිකාරයේ ළඟට චතු සම්පජ්‍ය භාවනාව ධාතුමනසිකාරය කියන මේ කොටස්තුන විදර්ශනා වශයෙන්ම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ගේම අපිට ඉදිරී ගෙන ගණ ලැබෙන නවසීව තිිකපබ්බය. ඒ විදර්ශනා ඥානයෙහිම ආදීනවානු පස්සනාව දියුණු කිරීම් වශයෙන් තමයි වදාළේ. එතකොට සමාධිය ඉපදවීම් වශයෙන්, ආනාපානසතියත්, අපි අද මේ කත්හා කරන පටික්කූල මනසිකාරපබ්බයත්, භාගෙවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කලා. ඉතින් එහිදී අපඒ මුල් කොටස්තුන ආනාපාන සතිය සහ ඉරියාපත්ත මනසිකාරයක්ත්, තු සම්පජන්ඥත් විස්තර වසය නිගෙන ගත්තා දැන් අදා පි ගෙන ගනිමු අද පටන් මේ කායගතා සතියෙහි පටික්කූල මනසිකාර කොටසනැත්තම් මේ කොට්හාස භාවනාව පිළිබඳව. පුුණච පරම්භික්කවේ බෙක්වීම මේ වකායන් උද්ධම් පාද තලා අදෝ කෙසමත්හකා ආදීබසේ නේ භාවනාව සිරිමුවමඩලින් දේශනා කලා පතුලෙහි පටන් ඉහැලින් කෙසංගෙහි පටන් යට එළඟට සමහි පටන් හාත්පස, සඹයක් පමණ වූ මේ ශරීරෙහි උත්සාහාවත් වෙලා මහත්ම උත්සාහෙන් හෙව්වත් කිසිම කෙනෙකුට මුතුමැණක් වෛධූර්ය මෙවා හොයන්න ලැබෙෙනෙ නෑ කොකුම් සඳුන් හොයන්න ලැබෙෙනෙනෑ වත්සුුණු හොයන්න ලැබෙනෙනෑ පවිත්‍ර වූ කිසිම දෙයක් මුණගැහෙනෙනෑ පරම දුර්ගන්ධහෝ ජුකුපසා ජනක වූ දැකීමට පවා පිළිකුල්ලූ ස්ලොම් ආදී නොයෙක් විදිහේ අසුභයන්ගෙන් මේ ශරීරය ගැවසී ඇති බව හෙවී ඇති බව මේ භාවනාවෙන් මනාව මනසිකාර කරනු ලබනවා. තින්නේ කොටස ගැන අපි විස්තර වශයෙන් කරුණු තේරුම් ගැනි මිතාම ප්‍රයෝජනවා. ඉතින් මේ භාවනාව වඩනු කැමැති. යෝ ගාවචරයා කුල දරුවා මොකක්ද කරන්නට ඕන කල්්‍යයාන මිත්‍ර ඇසුර පවත්තුවාගෙන මේ උතුම් කරමස්ථානය ගැන කියා දෙන ආචාරය හුතුමන් වහන්සේ නමකගේ ඇසුරේ සත්වදෑරුම් උදග්‍රහණ කෞශල්ලියය සහ දසවැදෑරුම් මනසිකාර කෞශල්ලය පුරදු කරන්න ටෝඩ සත්තාකාර වූ මේ භාවනාවිගෙන ගැනීම පිළිබඳව හැකියාවන් දසාකාර වූ මේ භාවනාමනසිකාරය පිළිබඳව හැකියාවන්. දියුණු කරමින් තමයි මේ භාවනාවට අවතීරණ වෙන් ඩෝනි මේ විදිහට කවුරුන් හෝ කෙනෙක් මේ භභාවනාව ප්‍රගුණ කළොත් එයාට වරදින්නෙ නෑ. එයා මුලාවට පත්වෙන්න නෑ. එතකොුට සප්ත විද්ධ උදග්‍රහණ කවුසල්ියය කියන්න කුමක්ද. උදග්‍රහණයකයා නිගනගන්නවා කියන එකනේ ආකාර හතකින් නිගනගන්නවා මේ කොට්හාස භාවනාව පිළිබඳව. පළමු කොටස තමයි වච්චනයෙන් නිගෙන ගැනීම. දෙවනාආකාරය සිතින්. වර්ණවශයෙන්, සන්හාන වශයෙන්, ඩිසාවසයෙන්, අවකාශවශයෙන් පරිච්‍යහද වශයෙන් කියන සත් ආකාරයෙන් ඒ භහාවනාව හොඳට හදබතට කාවදද ගන්නටෝනයකට කියනවා. සත්වැදෑරුම් උන්ග්‍රහණ කවශල්ලි දියුණු කිරීම කියලා. ඒ අත්තරින් පළමුකාරණී වච්චනයින් කොහොමද මේ උන්ග්‍රහණ කෞශල්්‍යය දියුණු කරන්නේ. ඉතින් මේ පටික්කුවල මනසිකාර, භාවනා කරමස්ථානය, ු ත්‍රිපිටක ශ්‍රී සදධරමයම කටපාඩමි තිබුනත් අර්ථගතා ටීකාසිියල්ල කටපාඩෙමි තිබුණත් කවුරුම මේ කායගතා සති භාවනවි කොට්ටහාස භාවනාව පුෘර්දු කළත් ඒ පුරුදු කරන්න කෙනා පළමුකොට වච්චනයින් මේ භාවනාව පුරදු කරන්නට ඕන කේසාාලුම නකහා දන්තා තචෝමයාදී වශේ. එකයන්නේ වච්චනයෙන් ශබ්දනගා කියමින් සජ්ඥායනා කරනවා. එහෙම සංජායනා කරනකොට, හරියටර මලය දනව්වාසී මහාදේව, මහාස්වාමින් වහන්සේළඟ කමටහාන් අරගෙන භාවනාවේ දුන ස්වාමින් වහාවල දෙනමටමින් ඇතැම් කෙනෙකුට මේ කර්මස්ථානය හොඳට ප්‍රගුණ වෙනවා සංායනා කරද්දදි. ඉටින්නේ කත්තාව බොහෝම අනුක්‍රහයක් සපයනව අපේ මේ භාවනාවට කෙටියෙන් කිවතින්. ඔය ඒකාලි මහාදේව, මහා ස්වාමින් වහන්සේ මහරහතන් වහන්සේ වැඩේහිටපු කාලි අපේ රටේ එක්තරා ස්වාමින්න් වහන්සලා දෙනමක් ත්‍රීපිටග දරයි කටපාඩක් නමුත් ඒ මහාදේවරහතන් වහන්සේළඟට ගිල්ල ඒස්වාමින් වහන්සගේ පාපියුම් බන්දනා කරලා, කමටහනකිල්ලුව වනැත් තම් භාාවනාමනශිකාරයක් යාදෙන්ටකිව්වා. ඉතින් ඒ ලොකු ස්වාමින් වහන්සේ කුමක්ද කළේ සාරමාසයක් මේ භභාවනාව සජ්්‍යායනා කරන්න කියලා අත්තිංසාකාර පාලිය කියාදු අය කියන්නේ අරමං මුලින් කිවවෙ කේසාලෝමානක්හා දන්තා තචෝ මංසං නහාරු අට්හි අට්හිමිින්ජා ආදී වශයෙන්. එතකොට මේ කොටස්තිස් දෙක නැවත නැවත හොඳට සංජායනා කරන්න කිව මාස හතරක් කාර්දමය කියන්නේ ත්‍රීපිටකේම කටබාඩං වූ ස්වාමින් ොහබලා දෙනමකට කෞද දේශනා කරන්නේ මහා දේව මහා ස්වාමින්න් වහන්සේ. ඉතින් ඒ ස්වාමින් වහන්සේලා බොහෝම නහතමානීව බොහෝම ගෞරවයෙන් ඒ අමටහාන අරගෙන සාරමාසයක් සජ්ජායනා කරමින්ම කල්ගෙව්වා අවසන් වෙනකොට සෝතාපන්න වුණා එනිසා මේ උතුම් භාවනාව කියා දෙෙන් ආචාරයන් වහන්සේ පළමුකොට මේ බච්චනයෙන් කියමින්ම සජ්ඥායනා කරන්න කියලා අත ැසියන්ට කියල දෙෙන්ටෝර නැත්තන් ශ්‍රාවකයන්ට කියාදෙන්ට ඕන ඒ ්‍රාවකයනුත් මොහොමනිය තමානීව තචපංචකාදිය පරිච්්‍යයදකොට අනුලෝම ප්‍රතිලොම වසයෙන් සංඥායනා කරන්නට ඕන. ඔොහොමදේකාරණේ අපි මුලින් තේරුම් ගැනිමු කසා ලෝමා නක්හා දන්තා තචෝ ඒ විදිහයට මුලපටන් අග දක්වා කොටස් පහක් සංඥායනා කර නැවත ආය මුලට තච්චෝ දන්තා නකහා ලෝම කේසා ආනෙම සජායනා කනවා. ඒ කොටසට කියනවා තචපංචකය කියලා. ඉළඟට තියනනි වක්ක පංචක්. ඒක අනනි වකු ගඩුව පස්වන කොට ඇති එටස් පහ. මන්සං නහාරු අටටහි අට්ටි මිින්ජා වක්කං. තෙ මුලේදන් අගගේ දක්වා හෙම කිවවා. ඉළඟට අග ඉදම් මුල දක්වා නැවතත් වක්කං අට්ටි මිින්ජා නහාරු, අටටී, මංසං, තචෝ, දන්තා, නක්හා, ලෝමා, කේසා ආනිමතම ඉදිරියට ගිලා නැබත ප්‍රතිලෝම වශයෙන් මුල දක්වාම පැමිණෙන් ඊළඟට තියෙන්නේ ප්හාාස පංචකය පප්හාාසේ පස්වන කොට ඇති කොටස හදයං යකනං කිලෝමකං, පිහැකං, පප්භාසං ඒමවිදිහයට සං්ඥායනා කරලා නැවත ප්‍රතිලම වසයෙන් සංජායනා කරනවා. ප්පහසං පිහැකං කිලෝමකං යකනං හදයං වක්කං අට්ටිමිින්ජා අට්ටහි නහාරු මංසං, තචෝ, දන්තා නකහා ලෝමා කේසා මෙම සංඥායනා කරනවා. ඊළගට නැමත්ත මත්හළුංග පංචකකි ඒ යනනි මත්ධළුංගය නැත්තං හිස්මොලය පස් වන කොට ඇති කොටස. කොහමද සජ්ජායනා කරන්නේ අන්තං අන්තගුුණං උදෙරියං කරීසං මත්හළුංගං. ඒවිදිර සජායනා කරල ආය අගයිදම් මුලට මත්හළුංගං, කරීසං, උදෙරියං අන්තගුණං, අන්තං පප්හාාසං පිහකං කිලෝමකං යකනං හදයං වක්කං අට්ටිමිින්ජා, අට්ටි නහාරු මංසං, තචෝ, දන්තා, නක්හා ලෝමා කේසා දැන් එහෙම සං්ඥායනා කළ ඉන් අනතුරුව මේද චක්හේක ැන මේදය හයවනු කොට ඇති කොටස. පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ. න අගේ දම්මුලට මේදෝ සේදෝ ලෝහිතං පුබ්බෝ සෙම්හං පිතං මත්හළුංගං කරීසං උදරියං අන්තගුණං අන්ත පප්හාසං පිහකං ලෝමකං යකනං හදයං වක්කං අ්ටිමිஞ்சා අත්හි නහාරු මංසං තචෝ දන්තා නක්හා ලෝමා කේසා ඉතින් මෙහෙම සංජායනා කළ අවසාන කොටස් හය ඒක කියයන්නේෙ ගොුණප කොට් හස් හයඒකට කියනවා මුත්ත චක්කය කියලා මුත්‍රා හයි වෙනු කොට ඇති කොටස. අස්සු, වසා, හේලෝ සිංහානිකා, ලසිකා, මුත්තං ඉළඟට අගඉඳම් මුලදක්වාම මුත්තං ලසිකා, සිංහානිකා, හේලෝ Wasasa assu sedo lohiang puo semhang pitang mathlunggang karang uදiya අantagunang அang papahasang pi kang kiloomeang ya kanang hadang wakka atminnja athi, athi nau Mansang තචෝ දන්තා නහාලෝමා කේසා දැන් ඔය මුල පටන් අගදක්වාම අනුල්ලෝම ප්‍රතිලෝම වශයෙන් සජ්ඥායනා කරන ක්‍රමයයි ඔබට මේ කියාදුන්නේ ඉතින් මේ කියාදුන් ක්‍රමේයට අනුම පුළුවන් තරංවෙලාවාරගෙන ශාන්තහඬකින් සජ්ඥායනා කරන් ඒ කොටස් වෙත අවධානී යොමු කරමින් අපි මේ ඒක කොටසක් පිළිබඳව විතර විභාග සහිතව ඉගෙනගෙන ඒ පිළිබඳම හොඳ අදහසක් හිතේ කාවද්දගන්නට ඕන. අපි පසුගිය කාලෙ වැඩසටහනකදි ොයත් තචපංචක කර්මස්ථානය පිළිබඳව සිත්නෙත් අසපුවේද දේශනා කලාා. නමුත් අපි මේ උතුම් සතිපට්හාන දේශනාමාලාවේදී සෑම කර්මස්ථානයක්ම හැකි උපරිමයකින්. ස්තර කල්ලා දෙනවා මොකද මේවා නැවත නැවත් අපිට ඉගනගන්න දීර්ඝාවිෂයක් නෑ මේ ලැබිච්චවස්ථාව උපරිම මට්ටමින් සිතේ දරාගෙන නුවනින් බිමසවිමසාහ භාවිතයට ගැනීමට අපි හැම කෙනාම දක්ෂවෙන්නට ඕන කොයි මොහොතේ මේ ජීවිතය අවසන්වේද කියලා කියන්න බෑනේ. ඉතින් එැනිසා ඒ බුදුරජාණන් වහන්සේ ගැන අසිරිමත්. සාාස්තෘ ජීවිතය ගැන අප ප්‍රමාණ ගෞරවයක් ඇති කරගෙනයි මේ උතුම් කරමස්ථානය වඩන්නට ඕන. ඉතින් මේ කරමස්ථානය ක්‍රමානුකූලව. පුරදුකරන ශ්‍රාවකයා. තච්චපංචකය අරයට කියපු, කේසාාලෝමා නක්හා දන්තා තචෝ. කියන මේ තචපංචකය අනුලෝම වශීෙන් පමණක්, පස්දවසක් සංඥායනා කරන්නට ඕන. ඊළඟට ප්‍රතිලෝම වසයෙන් පමණක් පස්දවසක් සංඥායනා කරන්න ට ඕන එම තම අපේ ගුරුතුම මේ බනපොත අපට උගන්වන්නේ. නැමත අනුලෝම ප්‍රතිලෝම වසිල් පස්දවසක්, සං්ජායනා කරනකොට හරියටම අඩමසක් සංජායනා කරාවෙනවා මොනවද වෙ කේසා ලෝමා නකහා දන්තා තචෝ කියන තචපංචක කර්මස්ථානය පමණ. මුලයිදං අග දක්වාය කියන කේසා ලෝමා නකහා දන්තා තචෝ. ඒ විදිහයට පස් දවසක් පුළුවන් උපරිම වෙලාවක් අරගෙන සක්මනයේදී පරයංකයේදී සජ්ඥායනා කරනවා. ළඟට තවත් නැමත පස් දවසක් තචෝදන්තාන කාලෝමා කේසා කියලා අගේ ඉදම් මුලට පුළුවන් උපරිමයකින් සඥායනා කරනවා. ඊළඟට නැමත පස් දවසක් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් එකඇන මුලේ දන් අගටත් අගේ ඉදම් මුලටත් සජායනා කරනවා. ඉන්නන්න තුරුව දැම්මී ස්වාමීන් වහසේ නක් මේ භාාවන පුරදු කරනමන ගුරුස්වාමීන් වහසේ ළඟට ගිහිල්ල, ඊළඟට වක්ක පං්චකේ කියන්නේ මංසන්න හාරු වටටහි අට්ටිමිංජාවක්ක කියන මෙන්නම කොටසේ ගැෙන ගැන ල ඉඳ අගදක්වායේ පංචකේ දින පහක් සජායනා කරනවා. අගේ ඉඳක් මුල දක්වා නැවත දින පහක් සජායන කරනවා. නැවත අනුලුවම ප්‍රතිලොම වශයෙන් දින පහක් සජඥායනා කරනවා. එතකොට එතනත් මාසභාගයක් සජ්ායනා වෙනවා. ඊළඟට පප්හාස පංචගේ කියන්නේ හදයයක් නම් කිලෝමකම් පිහකම් පප්හසන් කියන මෙනෙම කොටස් පා. මුළල ඉඳ අගදක්වා දින පහයි අගේ දම් මුලදක්වා දින පහයි, මුලඉදන් අගදක් පාත් අගේ ඉදම් මුලදක්වා දින පහක් සංඥායනා කනවතකොට හරියටම මාසභාගයක කාලයක් ගිවිලා යනවයේ විදිටේ සංඥායනය තුළින්. ඉන් අනතුරුව ඒ කොතස් පහළුවම. නැවත ඒක සේෂ කල්ල හකුළුවෙලා ආය මුලේඉදං අගදක්වා දින පහයි. අගේදම් මුලදක්වා දින පහයි. මුලීදන් අගදක්වා දගේ දම් මුලදක්වා දින පහ බැගින් ඒ භහමනාව අඩ මසක් සිද්ධකරනවය කියන්නේ කේසා කියන තැන ඉඳං පප්හාසං කියන කොටස දක්වා කොටස් පහළවක්තියනනි මේ කොටස් පහලව මුල ඉඳං අගදක්වා දින පහයි අග ඉදම් මුල දක්වා දින පහයි නැවත මුල ඉදං අගදක්වාත් අගඉද මුල දක්වා දින පහක් සධ්්‍යායනා වෙනකොට තවත් මාස භාගයක්ම දින පහළවක්ම ඒ විදින කර්මස්ථහානය වඩමින් ගත කරනවා. ඉන් අනතුරුව මත්හ ලුංග පංචකේ මත්හ ලුන්ග පංචකේ අරවිදියටම ස භගයක් ඒකය අන්න් අන්ත ගුණන් උදරියන් කරේසම් මත්තලුන්ග. මමාසභාගයක් මුල ඉඳන් අග දක්වා දින පහයිඇගේ ද මුල දක්වා දින පායි නැමත අනුුවම ප්‍රතිලෝම වශයෙන් දින පායතකොට මත්තලුංග පංචකගේ සධ්ායනා වෙලාවසන් වෙන කොට අඩමාසයක් එතනත් ගත වෙනවා. නැමත ඒ කොටස් විස්සමිකතු කරලා. එකයන්නේ කේසා කියන තැනීදන් මත්තලුන්ගන් කියන තැන දක්වා තියන කොටස් විස්සම, දි පහක් මුළල හිඉදන් අගදක්වා මේක දෙගර සජායනා කරවා. නැවත දින පහක් අග ඉදම් මුල දක්වා මෙක දෙගර සජානා කරනවා. නැවත දින පහක් මුල සිටන් අගදක්වාත් අග සිටන් මුල දක්වාත් සජ්ඥායනා කරන්න කොටතවත් මාස භාගක කාලයක් කර්මස්ථහානයෙන් ගෙවී යනවා. ඉළඟට මේද චක්කය. එකයන්නේ පිත්තන් සෙම්හම් පුම්්බෝ ලෝවිතන් සේදෝ මේේදෝ කියන කොටස් හය. මුල ඉදන් අගදක්වා දින පහයි අගේඉදම් මුල දක්වා දින පහයි. ල්ළඟට මුල ට අගදක්වාත් අගසිට මුල දක්වා දින පාක්ගත වෙන කොට අඩ මාසේක කාලයක් ගෙවිලියන්න. ඉන් අනුතුරුව ඒ කොටස් විසි හයම නැවත එකට එකතු කල්ලා අරගෙන අඩ මාසේක කාලයක් සජ්‍යායනා කරනවා අරවිදියටමයි කේසා කියන තැනීදං මේ දෝ කියන තැන දක්වා මුලින්දං අගටත් මේ දෝ කියන තැනි දං කේසා කියන තැන දක්වා ගේ දම් මලටත් නැමත අනුලොෝම ප්‍රතිලොම වශය සංායනා කල්ලලා මාසභාගගේක කාලයක් කරමස්ථානයින් ගෙවෙනවා. නතුරුව මුත්ත චක්කයේ කියන මුත්‍රා හය වෙනු කොට ඇති කොටස. එක අඩ මාසයක් සංජායනා කනවා. අසු වසා ෙලෝ සිංහා නිකා ලසික මුත්තං. එල මුත්තන් සිකා සිංගහානිකා කහෙළෝ වසාසු. ඒෙම සංජායනා කල්ලා මුළ හිඳදං අග දක්වා ඒ මුත් චක්කේ නැත්තං අසු කියන නිද මුත්තන් කියනතන දක්වා ළේද ග දක්වා දින පහ යගේදං මුලදක්වා දින පහයි. ඊළඟට මිශ්‍රවසයෙන් අනුලුවම ප්‍රතිවම් වශයෙන් දින පහයි. එහෙම සජ්ජායනා වෙනකොට මාස භාගයක් ගෙබලයනු. අවසාන වසයෙන් මේ දෙතිස්ගුණපයම මුලහිදම් අගදක්වා දින පහා යගේදම් මුලදක්වා දින පහයි.ඊළඟට මුල සිට අගදක්වාත් අග සිට මුලදක්වා දින පහයි. ඒ විදිහයට මාස භාගයක කාලයක් සජ්‍යායනා කරමින්ම කාල ගෙවනවා. මේ විදියට මාස හයක කාලයක් සජ්‍යායනා කරමින් භාාවනා කළ යුතුයේ කියලයි. ගුරු උතුමෝ මේ භාවනාව වැඩූ. ප්‍රගුණ කළ මෙයින් මගබල ලැබූ උත්තුමාන් වහන්සේලා පටු ගන්වන්නෙ මේ උතුම් ධරමය තුළ. ඉතින් මේ විදියට පුළුවන් තරං කාලයක් දෙම් මේ වහගනින්න ශ්‍රද්ධාවන්ත පින්වත් පිරිිස හොඳයට හිතට ගන්න. සෑහෙන තරම් කාලයක් මේ වෙනුවෙන් වෙන් කරගෙන මෙහිම ස්ායනා කිරීමෙන්ම? ල්ගේ වන්න පුළුවන් වුණොත් ඒක මහා භාවනාවක් එහෙම සජ්ඥායනා කරමින්ම වර්ණ නිමිත්ත සන්ටහාන නිමිත්ත දිසා නිමිත්ත ඕකකාස නිමිත්ත පරිච්චයද නිමිත්ත කියන මේවත් යම් පමණකින් සලකමින් මේ සජ්ඥායන සිද්ධ කරනකොට ඉතාම ගැඹුරු භාවනාවක් සිද්ධ වෙනවා. ඉතින් මුලින් මුලින් මේ සෑම කොටසක්ම අරුණු නොවෙනට පුළුවන් සජ්ාන කරගනි අධනමුත්ගේ සාකය දැපි කෙෂ්ටිාරමුණු වෙනවා. ශරීරේ ඉහල දිසාවි කෙස්් පිහිටලා තියෙන හැට. ඒවාගේ වරණය සටහනමින් අරමුණු වෙනවා. ඒ විදියට අරමුණු වෙන කොටස් ටික විශේෂ වශයෙන් අරමුණු කරමින් අරමුණු නොවෙන කොටස් ගැන කලබල නොවී සධ්්‍යායනය කරගන හොඳයට ඒ වචන ඒ කොටස් පිළිබඳව මනසිකාරය හිතට හොඳට හොරු කරනවා. ආනේ විදියට බොම ආදරයෙන් ගෞරවයෙන්, මේ හුරු කිරීම සිද්ධ කරගැෙන. සිය දහස් වාරයක් ෝටි ප්‍රකෝටිවාරයක් කරිකමන්නෑ වච්චනයෙන් කියමින්ම සධ්්‍යායනා කරන්ටනි කවරුනක්. ගීවේවා පැවිදිවේවා තේර මජ්්‍යිමනාවක කවුරු හෝවේවා. මේ විදියට කරලයි මේ භාවනාවට ප්‍රවේශි හදාගන්න තියෙ. මොකද අපේ සිත කියන්නේ අනාධිමත් අසරක විධ විසම සිතුවිලි දහරාවන් හි දුවදුවා පැවදිච්ච හිතක්නෙ. මේ සංසාරගමන අපි මේ හුරු කරලා තියෙන්න්නේ මේ වගේ භාවනවල් නෙමෙයින? වෙන වෙන වැදි මනුස්කාරය නිති නහමගේපු මනසකට මේ කායගතා සතිය වගේ කොට්ටාස භාවනාව වගේ. අනසිකාරයක් හුරු කරද්දි මේ ක්‍රමය තමයි. අපේ පුුරාණ ආචායඋතුම භාග්‍යවත් බුදුරජාණන් වහන්සගේ අනුසාසනාමත අනුගමනිය කළේ. එතකොට එහෙම කරනකොට මේ කමටහන පිළිබඳව ඒ. බුද්ධ වච්චනය හොඳදයට හුරු වෙනවා. සිත්ත එහෙ මේ දුවන්නේ නෑ ඒ කොටස් හොඳයට ප්‍රකට වෙනවා. හරියට වැටක තියෙන කනු ටිකක් පේලියට තියනකොට කනුටික අපි කින්න ගැකින්න පිරික්ෂමින් යනකොට හොඳට වැටහෙනව ්‍යාන්නේ කනු ික් වගේ හොඳයට වැටහෙනවා. නොවවි දර්දම වචනයෙන් සජ්ායනා කරන්න ඊළඟට සිතින් සංඥායනා කිරීම වච්චනයෙන් වගේම් සිතිනුත් සංඥායනා කරන්නටෝනි වච්චනයෙන් කරන සජඥායනාව සිතින් සඥායනා කිරීම පිණස. සිතින් කරන සජ්්‍යායනාව අසුභ ලක්ෂණ අවබෝධය පිණිස රිජූම උපකාර වෙනවා. ඉතින් වච්චන කත්තා කරන්න බෑන සිතේ මැදිහත්වීම කින්තොරව විතර්ක විචාරයන් ගෙන්තොව ඇති අර මුලින් කිවගේ වච්චනයෙන් හොඳට පුරද්ධ වෙනකොට සිතින් උත්තේ සජ්ජායනාම් හුරු වෙනවා. එක තමයි වච්චනයෙන් සහ සිතින් සජ්ඥායනා කිරීම. එක දෙවැනි කාරණ සිතින් සංඥායනා කිරමි ඟට වර්ණ වශයෙන්ම සප් විද උද්‍රාණ කෞශල්ලෙනි වචනයෙන් සිතින් වර්ණවසයෙන් සන්ඨාන වසයෙන් දිසාාවසයෙන්. අවකාශව වයෙන් පරිච්චි හද වසයෙන් කෙලකිව්. එතකොඩ සිතින් ඒ විදිහට හොඳයට හුරු කොන නැමත නැවත මනසිකාර කරමිනිලකට වර්ණ වශයෙන්. කේශාදීන්ගේ වර්ණය හොඳයට අවබෝධ කරගන්න තෝනයකැයි වර්ණ වශයෙන් කියන්නේ. අපි ඉදිරයේදී කාරණ සාකච්ඡා කරමු සන්තාාන වශයෙන් කියන්නේ කැස්ලොම් ආදහි සටහාන් මනාම් හඳනාගන්න තෝනෙ මොනවගේ හැඩ තලවලින්ද යුක්ත වන්නේ කියලා. දිසා වසයෙන් කැන ශරීරයේ නාබියෙන් උඩ කොටස උුඩ දිසාාව කියලා කියදවා. නාබියෙන් යට ගොඩසට කියන්නේ යට දිසාාව කියලා. දකන මේ කුුණ ප කොට්නාාසයන් පහිටා පවතින්නේ උඩදිසාවේදී අටධදිසාබියද. හොඳදට හිතටේ පිළිබඳවා දහසකාවදදනවා. ඉළඟට අවකාශ වසයෙන්. මේ කොටස් මේමී අවකාශයේ පිහිටල තියෙනවා කියලා අවකාශයේ විවස්ථාපනය කරනවා. ඉළඟට පරිත්්‍යහෙද වශයෙන්. ඒ පරිත්්‍යහෙද වශයෙන් කරන යවනිසෝ මනසිකාරය සභාග පරිත්‍යේදය විසභාග පරිත්‍යදය කියලා පරිත්‍යහෙද කොටස් දෙකගින් උක්ත පෙනවයි කියන මේ හෙසාදීන්, ඊටල තියෙන මේවා මොනකුුණපු කොටස් අතරද පිටා පවතින්නේ කෙන ධාවතම මේ පරිච්චේද වශයෙන් විමසීමෙන් සිද්ධ කරන්නේ. කේසාදී කොටස් යටහා මතු. එවගේ සරස කියන මේ පැතිවලින් මෙන්න මේ දේවල්වලින් තමයි පරිච්ෂේද වෙනෙනත්තං සීමමා වෙන්නේ යටටින්නං හමෙන් උඩින්නං හසේෙන් කෙස්වලින් ගත්වොතින් වටනං ඒවගේ කෙස් ගස්වලින් ආනේ විදර තමයිඒ සභාග පරිච්චේද විමසන්නේ. ඉල්ලකට මේ වට තමයි කෙස් කියනේවා ලොම් නොව. මේ ල්ලොම් මේක් ෙස් නොවේ කියලා අමිස්්‍ර වසයෙන් වෙන්වෙන් වසයෙන් හඳුනාගැනීමටෙන විසභාග පරිචහෙද. තුකට සභාග පරිච්චහෙදහ පිසභාග පරිච්චහෙද වශයෙන් මේ සෑම කුණ පකොට්හාසයක් මුහොද ජෝනිස්ෝමන සිකාරයකට නතුකර ගන්නවා ඉතින් මේවා මෙෙම කියදදිගෙනකට නො ඇට ෙන්න්න පුළුවන්ඟැ පූුණු කරගෙන යනකොට මේ අවබෝධය එයායට පුරාකෘත වාසනා බලයක් තිබේ හොඳ ගුරු වැසුරකින් මේ භාවනාව සිද්ධ කරනවන ඒ ආන්තිං වැටහෙනවා. තින් මේ විදියට සත් ආකාරයෙන් වූ උද්‍රාන කවශල්ලය රත්ත ඉගෙන ගැනීම මේ භාවනාව ගෙන ගැනීම පිළිබඳ. ආකාර හතකින්. විශාරද භාව ඇති කරගෙන ඉන් අනතුරුව ඒ භාවනාව කියාදෙන ගුරුවරය මේ කරමස්ථානි අසබල් සූත්‍රයේ මෙන්න මේ විදිර දේශනා කල්ල තියෙනවා. අසබල් සූත්‍රයේ මේ භාවනාව දධතු වශයෙන් දේශනා කල්ලා තියෙනවා. දදි වය තර සචි පට හනසූත්‍රයේ මේ භාවනාව ගන්වල තියෙන හැටි ඉළඟට මහා හත්දිිපපදෝපම සූත්‍රයේ මහා රාහුලෝවාද සූත්‍රයේ දාතු විභංග සූත්‍රයේ මේ භාාවනාව දේශනා කරල තියෙන හැටි. ඒ වගේම.කාය ගතා සති සූත්‍ර දේශදාවේදී. වරණවශශයෙන් වටහා ගන්නා අය සඳහා. චතුදහතු වවස්ථන වසයන්නේ භාාවනාව දේශනා කරපු හැටි, මේම ගුරවරයා. ශිෂ්‍යයාගේ දක්ෂතාවය විමසැ හොඳයට තේරුන් අරගෙන කියා දෙන්න ඕන. එතකොටේ කයගතා සතියම දහතු වශයෙන් කියාදනකොටඒක විදර්ශන කර්මස්ථානයක් වෙන ඇට. ල් අඟට ප්‍රතිකූල වශය මේ දැන් අපි කත්තාහ කරපු කේසාාලෝමාදී වශයෙන්, ක්‍රමාණු කූලෝ මේ භාවන ප්‍රගුණ කරදියක සමතකර්මස්ථානයක් වෙන ඇට ටිකෙන් ටික ඉදිරිියයට උතුම් ගුරතුමා විසිම් ශිෂ්‍යයට කියල දෙනවා. දැම් මේ කියා දෙන ආකාරයන් හොඳයට නුවනින් විමසාහ බලන කොට. ඔබට මේ පිබඳුව පැටලීමක් එන්න විදික් ෑයම් තැනකහෝ නොතේෙන තැනකාවතින් අපි ධර්ම සාකච්ඡාවේ දී ඒ කරුණු තවදුටත් සාකච්චහ කරමඉතින් එ නිසා කවුරුුවත් තේරෙෙන නෑ කියලා මන්දෝ සහහිවෙන්දි පාමිේ තමන්ගේ චඩීරය තියන කොටස්ටි ගැන කතහ කරන්නේ හමුතු දෙයක් නෙමයි නම උදේ හබා දකින පිරිමදින කවන පෝවන සතප්පවන මේ ශඩීරය ගැන මෝහේ නැති කරන්න ප්‍රඥාව පාල කරගන්න විරාගේ ඇතිකරගන්න නොයල්ම ඇති කරගන්න දුක්ිත ජීවිතය සංසාර්ජීවිතයෙන් අතමි දෙන්න න මේ මනසිකාරය භාග්‍යත අභ දේශනා කරන්නේ එනිසා අපට මෙච්චර කාලයක් හඳුනගන්න බැරිවුණ මෙච්චර කාලයක් වැරදි විදිට දැකපු නිත්‍යෝූ සංඥාවෙන් සුක සංඥාවෙන්, සුභ සඥාවෙන් ආත්ම සංඥාවෙන් දැකපු දෑ අද ඒ ආත්ම සඥා සුකසඥා නිත්‍ය සඥාවන් උදුරල ඉවත්වන විදියට මොහාන්දකාරය වෙන්ුවට ප්‍රඥා ආලෝකයේ පහළ වන විදිහයටයි මේ කල්පනා කරන්න මේ මෙනහි කරන්නේ මේ සතිමත් වෙන්නේ මේ සජ්්‍යායිනය සිද්ධ කරන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් අනුසාසනාව හදබතය පිටුවාගන්න. ඉතින් මේ විදියට කරගෙනයනකොට යාට කිසිදාක වරදින්නේ නෑ. මේ හිතේ ස්වභාවය තමයි සෑම මුහොතකදිම මේ හිත බලාපොරොත්තු වෙන්නේ නෑ යෝනිස්සවමන් ස්කාරී පිහිටන්න. හි බලාපපුරොත්තුවෙන් යුන් සෝ මනසිකාරේම පිටලායිඒ කනෙේ හිතේ දීර්ඝකාලීන භාවිතය වනෙත් ත පිහැම දෙෙනගේම. ඉතින් මේ වගේ උතුම් කොට්හාස භාවනාවකින් නත්තං කායගතා සති මේ පටික්වුවල මනසිකාරයෙන් මේ හිත ඉතාම සාන්ත භාදයකට පමනුවන්න පුළුවන්. ජීවිතය අධයාදීනම සම්භාරය නුවනින් විමසලා. මේ ජීවිතයා හෝ මේ මේක්. නේම ස්වභාවයක් එක්ක නේද මම රාගදය සමුහ වඩන්න කියලා යාටම සංවේග ඇතිවෙනවා. සැබවින්ම පෙන්වතුනි මේ කායිගතා සති භාවනාව හොඳට වඩනකොට සෑහිෙන තරමකට රාගාගඥිය නිවිල යනවා. දේසාගනී නිමිල යනවා. සෙසු කලේසියන් සෑහෙන මට්ටමකට ේක්ලේසියන්ගේ බලය මර්ධනය වෙනවා. එහිත්ත උප්පුදුම විදිර දමනය වෙනවා. වෛර කරන්න ක්‍රෝධකෝන්තරතියාගන්න පලිගන් හිතෙන්නේෙ නෑ. ඒවගේම ප්‍රමාද වෙලා, කම්මලිකමට වසංග වෙෙලා එහෙම ඉන්න හිතෙන්නෙනෑ හෝමියය සසර කැහැටි අහෝමිය ජීවිතය කැහැටි කියලයාට විරාගි සංකල්පනා සමඟ නෙක්කම්ම සංකල්පනා පහල වෙනවා අව්‍යාපාදවිහිංසා සංකල්පනා පහල වෙනවා මේ භාාවනාව මෙෙම සිද්ධකරගෙන යනකොට තබ දිරිියෙදි බහෝ කරුණු සාගච්ඡා කරන්න තියෙනවා මේ භාවනාම පපුරදුකරගනි යනකොට මාර්ගාංග සියල්ලම් වැඩෙනවා මනපුර වච්චනයක් කතාහ කරන්න හිතෙන්න්නෙනෑ? නපපුරු කායි ක්‍රාකාරකමක් සිද්ධ කරන හිතයෙන්නේ නෑ මොුණ අතින් හැම්ම පැත්තෙම බැලුවවා මේ භහබනාවතුලින්ඒ පුද්ගල ඇති කරල දෙෙන්නේ ම විසාල් ආත්ම දමනිය සංවරයක් ශාන්තියක් සතුටක් තෘප්තිමත් බවක් ඇති කරල දෙෙනවා. මේ ෝක මිනිස හොන්නෙ තෘප්තියන ඒත් තෘප්තිය කමදාකවත් කාම ධරමයන් හොයාගෙන ගිය කියන ලැබෙන්නේ. ධර්රමයන් අත්තෘක්ති කරයි. ඇති වෙන්නේනේ අතිත්තං ඒම කාමයේස හැබැයි මේ කාමියන්ගේ ඇති ඒ විරාගී භාාවේවෙත යොමු කරන ලද සිී ඇතිව. විශේෂයෙන්මි තමන්ගේ ශරීරයේ යතාව ස්ොභාවය හඳුනා ගැනීම තුළින් පිසාාල වසයෙන් කාම විතර්කයන් යටපත්වෙනවා. කාමූමතුවෙන් කාම මූර්ජාවෙන් කාම පිපාසයෙන් අතමි දෙන්නේක මාව තබවට පත්වෙනවා. ඉතින් එනි සාමය පින්වත් ඔබ මොහෝම ස්‍රද්ධාාවෙන්, මොමුවමනාාවෙන්. ගුණගෞරවෙන් යුක්තව මේ භාවනාව යෙදන්න දැන් කියාදුන්නනේ හයමාසයක් පුරාවට මේ භාවනාව සජ්ඥායනා කරන විදිිය එතකොට මී හයමාසයක් කියල් අපට කියාදුන්නේ අපේ ගුරතුමොනි ඉතිං අපිට මේ කාේ තව දිකරගන්න පුළල්ව හොන්දට වැටහෙනකං වච්චනයෙන් හොඳරට පුරදුකාරන්න වච්චයෙන් හොදට පුරදු කරමින් ඉන්න තුරු සිතිනු සජානා කරමින් ඇැමට පෙරපින තිබේ නම් මේ සංජායින්‍ය අවසන් වෙන කොටපින්වත් තඔබ ආර්ෙි ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්. ඒ විශ්වාසය ඇති කරගන්න. මේහම කරලා නැත්තං කෙනෙක් අභිහෝග කරන්න ඇන්න තෙපා. හොම කරට හරි අයිද නැද්ද කියලා හෙම කියන්නවත් හිතන්වත්්‍ය එපා. ඔබ පුරුදු කළ නැත්තන් ඒ භාවනාවට චෝදනා කරන්න ඒ භාවනාව විවේචනය කරන්න ඉක්මං වෙන්නත් එපා මේ කියාදෙන විදිහිට කරන්න. නියතමානී වෙන්න. බොහෝම උතුම්, ශාස්ත්‍රෝ ෞරවයක් හදවති ඇති කරගන්න. දරම රාජ බුදුරජාණන් වහන්සේ අප වෙත ලබාදුන් මේ අමෘර්ත දායාදය මුන්න තරං අසිරිමද්ද.ම අමා බනපදේ නොහවුණනොත් ොහය ගිහිල්ල කොතන උපදීද. මොනමගේ හිරණම කබට හිමිවේද දැන් අපට යම් බඳු විශ්වාසයක් තියෙනවානි අපේ බුදුරජාණන් වහන්සේ ගැන සිහිවීම එ බුදුගුණ මෙනෙහිවීම බුදුගුණ මනසිකාරමය පිනපසතු වෙනවා කියලා අපට හිතන් සාාස්තෘවයක්කි න්නො. අනන්ත ගුණ ඇ ාස්තෘන් වහන් ගැ? හිතහිතා හිටියත් ඒක අත් භාවනාවක්නේ අනන්ත ගුණ ඇති අමා ධර්මය ගැන හිත හිතා හිටියත් ඒ භාවනාවක්නේ. ඒය මහා සංගරත්ය ගැන හිතහිතා හිටියත් ඒ භාවනාව. ඉතින් මොන අතින් බැලුවත් ජීවිතයට පුදුමාකාර වාාසනාවක් දෙන දෙන භාවනාවක් මේේ. ඉතින් මේ භාවනාව ඔබ හැම දෙනාටම නිවන් පිණසම හේතුවේවා කෙළ මම ආශිරුවාද කරනවා අදමේ උතුම් ධරමදානේ ලබාදීපපු පින්ංවත් පිරිස. දමිත් වෑබල හොරන ලිපිනේ පදිංචි, පින්වත් හිරෝමා සමරවීර ඒ මැතිනිය එතුමිය බලාබොරොත්තු වෙනවා. හොරන වෑවල දමිත් නිමසේ පදිංචිව සිට මීට වසර පාලෝකට පෙරමිය පරල වගිය මාලනී ධරමුවති සමරවිරාධදරණිය මෑණියන්ට පින් අනුමෝ දං කරන්න, මීට වසරහයකට පෙරම පරල වගිය ධයාරන්න සමරවීර. පියාන්ට බිං අනමෝ දංකරන්න පලෝ සබත්සිලු ඥාතීන්ට සංසාර්ගත ඥාතියට නිවංසුව ප්‍රාර්ථනා කරන්නත් පවුලේ සිරු දෙනාට. සිු ලක්වාසී ලොව සහම දෙනාටම සෙත්් ප්‍රාර්ත්ථනා කරමින් යුද්ධේ දීමියගේ සලු රණවිරුවන්ට උුණ්‍යයානු මෝදන සිද්ධ කරමින් මේ ධරමදානය ලබාදනම ඒ වගේම දායිකත්වේ දරන පින්වත්දෝන කාන්තතිල් අතාගුණ රත්ම මැතිනිය ලාපොරොත්තුවයෙනවා කුලියාපිටිය ඇබ ගොඩ පිටිය ග්‍රමේ විසූ A ගුණරත්න ස්තමස්වාමිය WA විතෝරි සප්පු හමි පියානන් A විජේරත්න සහෝදරයසාහ. ඇරවුල්ල ඩු බද්ධාව ග්‍රාමයේ විසූ සිරිපාල මහ විතාන පියානන් ජෝකයේ අලිස් නෝනාමයනියන් ඇතුළු. ඒ මිය පරවගේ සිරු දෙනාට පින් අනුමෝදං කරනව සොජීවත්ව සිටින. ඇඹබ කුලියාපිටේ පදංජ ආරයේ මේරි නෝනාමතාවට ආශිරවාද කරනවා මුණු පුුරු මිනිින්බිරියන් වන දමික සිතුම් සඳෙව් කිසාර හා එක මදුව වන? යුන්ගියන් අයට නිරෝගස්ව පාර්ථණනා කරමින් සෙත් ප්‍රාර්ථනා කරමින් මේ ධරමදානය ලබාදෙන් ඉතිං. ඒ හැම දෙනාගේම සියලු ප්‍රාර්ථනාවන් පුර පසමෝරන සඳමට ලකු වගේ ඉෂ්ඨවේවා කෙලපි ආශිරවාද කරනවා. ආකාසට් හා චබහම්මට්හා දේවා නාගා මහිද්ධිකා. nyantang anuomo ditwa cirangrak hantu sambut desa senang cirangrak hantu tuang sadhati idangmbonyati na ho tu su kita hontu nya tayo Etta beta ceammehi sammbeang punya sam pedang sammbe satta anuumu dan tuh sambe-sempat di sini dia Dharmalena nisan sebain. සියලු සත්වයෝ ස්ුවපත්වෙෙත්වා හැම දෙනාම් නිදුක් නිරෝගීවේවා මෙ අමාධරමය අවබෝධ වේවා සසර දුකින් අතමිදේවා කෙළ මම ආශිරුවාද කරනවා. අභිවා දෙන සීලිස්ස නිච්චංවද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්හන්ති ආයුුවන්නෝ සුකංබලං. ආයුආරෝ ගේ්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේම්ච අහෝ නි්බාන සම්පත්ති ඉමිනාතේ සමිද්්‍යතු සාධු සාධු සාධෝ. අයිබොවන් අපි නැවතත් සුදනම් වෙන්නේ සෙනසුරධ සිත්්නි තසුපුයි ධර්මසාකච්ඡාව ආරම්භ කරන්නට මේ සතියට පමණ කොබදන්නෝ මෙබන විටත් පූජනී බලංගොඩ රාධ ස්වාමන් වහන්සේ සෙනන සුරදා සිත්නි සු ර්ම දශනා කරන්නේ ලබන සතියදල සුපුරුදු විදිහටම ඉරිදා රාත්‍රහතට සිත්නේ තස්සපු වනේ ධර්ම දේශනා කරන්නේ හෙට පැවැත්වෙන කූරගල පුදන පැවැත්වෙන පින්කම නිසාවෙන් තමයි මේ සසජීවි වැඩ සටහන නිසාවෙන් තමයි මේ වෙනස සිදුබනේ. අප අදදවස තුළ අපේ පූජනය බලංගොඩ රාධස්වාමෙන්න් වහන්සේ විසින්. කායගතා සතිභාවනාවට අදාළවල් හසුබ සතිභාවනාව නත කොට්ට ආශභාවනාව ක්ුලමන කාරයේ පිරිිබඳව දේශනාවක සිදු කරන්නට ඒෙතුනි මහිතන්නේ මෙදේශනාව පිළබඳව අපට ඇවිදිරයේේද බොෝ කාරණනා දෙනගන්නට පුළුවන් ස්වාමිණහන්සේගෙන් භාවනාවට යොමු වෙන ඉන්නතුන්ට සහ ඒ පිළිබඳව යම්මාකාරයේ අනියත බියක් ඇතිකරගත්තුව ඇත්තින්න ඒ අතරතුරු විශේෂයෙන්ම ඇමේ භාවනාව පිළිබඳව අසුභවාදී හිතන පිරිසකුත්තින්න භාවනාව සම්බන්ධ ඒ ඒ කාරණා කරෙහි අප ස්වාමිණහන්සේගේින් කාරණ මෙයා සාකච්ඡාව තුළදී දෙැනකයාගන්නට අපට හැකියාවක් ලැබේවි. ඒ උතුම් වූ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සැරසෙන මොහොතේ නැවතවාරයා පූජනය වන්ධනය බලංගොඩ රාධ ස්වාමින් වහන්සේව සිත්නිි තසපු ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගරනු ලබනවා අවසරයි ස්වාමින් වහන්ස. සවන්හන්සාද ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට මවබහන්සිට බොමත්ම ෞරවෙන් ආරාධනා කරන්නේ සවන්හන්ස මේ අස්ුබ සති භාවනාව පිළිබඳව ස්වාමීන් වහන්ස වහන්සේ පැහැදිරි කරපු කාරණ තුළ අපේ හිතර දැනනු කාරණාත්තෙක්ක. ඒය අනු ශාසනාවේ ලබාගතයුතු දේවල් පිළබඳව අවධානයමු කරන විට. අපට මේ භාවනාව සිදුකිීම කුරූපදේශ අවශ්‍යද ස්වාමින්න්හස ස බහසේ දේශනා කළ විදිහයට ඒ ඒ දිනගානට අනුව තමන් ප තනිම මේ භවනාව ආරම්භ කරන්නට පුළුවන් කමක් ති බෙනවාද ස්වාමීන් හන්සමොකද. මේ භාවනාව පිළිබඳව තමජයේ විධ අර්ථකතනයන් සිදුවර නිසා තනිව මේ භාවනාව සිදු කිරීම යම් ගෙටලු කකාරරිතත්වන්ට මූන පානට සිදුවේවෙ කියලා ඇතැමුන් සිහිපත් කරන නිම අවබහන්සගේ අද ආරම්භයේද පිළිබඳව දැනකයා ගැනට කැමතිේ ස්මිහස. අතිපූජනීය මහා සංහරත්නයෙන් අවසරයි පින්වත් වරුණ ඇතුළු ශ්‍රද්ධාවන්ත හැම දෙනාටම නිදුක් නිරෝගිසව දීර්ඝාර්ශවේවා කියලා මම මුලින්ම ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරනවා පින්වත්වරුණ බුදුරජාණන් වහන්සේ කියන්නේ ආස්්චරයමත් උතුමන් වහන්සේ නමක් කුමාර කස්සප මහරහතන් වහන්සේ වදාරෙනවා හෝ බුද්ධෝ අහෝ ඒ බුදුරජාණන් වහන්සේ හෝ දම්මෝ අහෝ ඒ අමා ධර්මය අහෝනො සත්තු සම්පද ට ලැබිච්‍ය ශස්තෘත්වය නම් පුදුම සහගෙදයි යත්හ ඒතා දිසන් ධම්මන් සාාවකෝ සච්්‍රිකාහිති අහු ආස්්චරයමත් හ කියත් මේ ධර්මයවබෝධ වෙනවා. ඒරහතන් වහසගේ ආදපති ඇතිවවෙද සතුට වරුණම ප්‍රකාශ කළේ. ඉතින් වරු නැහැවවි මේ දහම දැකොහම රක්නතු පුුරදු කරන්න පුළුවන්ද මේ ශ්‍රණය ප්‍රමාණවත් නැද්ද කියවරුන දැම කියාදී පටිකක් තියවුණ අපි මේ මා ධර්ම දශාව තුලද. මෙ කියාදී පිටිකවරු මාස ගාන කහොදර පුරදු කරන්න පොල්ල. මේටික මාසහයක් කතක්කටක් නම ජීවිත කාලිම පුරුදු කරන්න පොළුවන් මේ තියෙන්න මේ කියයාාදන දේ අනුව පිපදිනවන. යාට ගුරු ඇසුර ලබෙනවරුණ. මෙතන කියන්නේ මේ කියා දෙනද ඉක්මවාහෝ මීට වෙනස්සාආකාරකින් කරන්න යන්න පා කියනකතා මේ ගුරු ඇසුර නවාගන්න කියන්නේ. ඒ වගේම වරුණ අපට දැන් මේ භාාවනාවේ විශේෂය කොට්ට හස භාවනාව පුොරුදු කරගන යද්ද යම් යම් ඇතැන්වලදී අසා දැනගන්න කාරණ පැමිණෙන් පුළවා නොගේ විරු ගමක් නිවරුණ යන්නේ මිචර කාලයක් සංසාරගේ රගේ වඩමින්න්නේ දැම්මේ විරාගේ පිණිසයි යන්න මේ ගමන රගගේ වඩමින් යන ගමන කාට තුොරුවනිවරණ ඉපදෙනවා මොනවර්දයක්යන්තන් පාහතරන වටත්වන මොනහරි දේවටයකි ගැෙන කියයාාගන්න ඊට පසිදිින් කාම ගවේෂණයෙන් මරණකම්. සාමන ලෝක ගමනහෙමනි තෙව හුරුයි පුරුදදුයි හබැ හිතන්නන ව නූරීනු පුරුදුයි කියලා. අද අද අලුතෙම්ම සංසාර්ධ හම්භූනාවගේ තමයි දවල් ගැන බහෝධනා කල්පනා කරන්න. ඇබැයි බොහෝම පරණ දේවල් මෙහම්බ වෙලා තියෙන්නේ. ඇබයිවරුණ මේ යන්නේ අගත්ත පුබ්බ දිසාබට ඒකයන්නේ විරාගේ දිසාාවට නීවරණයන්ගේ නැෑත් වෙන්න. කාමච්ඡන්ද නීවරණේ වඩමින් ආ මිනිසුන්ට සත්තුවයන්ට දැම කාමචඡාන්ද නීවරණේ අතමදෙන මතයි මේ කියයාදන්නේ. එනිසයි මෙතන ගුරු ඇසු කේනක ගැන අබධාරණය කරන්නේ. වරන තිරිසගත සත්ව වනත් ආහර නිද්‍රාභයමේතුනංච සාමාත්‍යන් සාමාන්‍ය මේ තත් පශුභක් නරා. හැබැයි. අපි මේ ගමන් කරන ගමනම මේ බුදුරජාණන්වාසගේ ශ්‍රාවකව හැියන ා විරාගේ පිණස. මද නිම් අදනේ පිණස. ඉති වරු නිසා ගු වැසරක් අවශ්‍ය වෙනවානි ගු වැසුර කියන බදුරජාණන්වාසගේ ධම සංගරත් ය ඇුර තිස්සරය ඇසුර ඒ ැතුේ පුුණු කරන්න බෑනේ ඒගේ වරුණණ වාමීන් වහස කෙනෙක් ඒවාගේ කෙනෙක් පේවා ගෞරවනීය ගුර වාමින්වාසේ නමකගේ. ඇසුර ඇතිවඒ නිහතමානී කම්මැද කීකරුකම්මැද සුවචකම්මැද ශ්‍රද්ධාාවින් ගමනයන්නටඕව ඒමනත්වං. ො ද ම ේ න ට ස්වාම කවරු ම හිතුව ර වන්න පා ඔබට පුලුවන් ම දැ යාද නට ජීවිත අරගෙන ො තේෙන තැනක් මේ වගේ ධර්ම සසාකච්චාාවකට බරන යමුම කරල නේද අප කියයාදනවාන අප අපි මේ බදුරජාණගේ ධරම කියා දෙන්නේ. ඒම නන් කට යම් නෙක් . සිත්නෙත සුපපුයේ මේ දේශනාව පාද කරගෙන මේගම ආරම්භ කරන්න පුළුවන් වැනි පස්සන ීරනන් අපට යොමු කරලා ගුරුවඇසුර ඒ ඔස්සේ බාගන්නට හැකයා වක්ති වෙන අදහෙම මේ භාවනාවට ප්‍රවශයක් ගන්න පුළුවන්. පැහැලිව පැහැදිලිවමරුණ ආරම්හටත් මධ්‍යයටත් අවසානය දක්වාත් මේ ඇසුර තුලින් යට යන්න පුළුවන්. කැටලුවෙන්න පුළුවන් නොතේරන තැන්ගන්න පුළුවන්. ඒවා අපට යොමු කල්ල නේදවරන. අපි බුදුරජාණන්වාන්සිගේ ධර්මයට අනුවක් කියයාදන ශ්‍රාවකය ්‍රද්ධම පිපදිින්ටව චර කාලෙරවනු තචපංචකේ විතරක් ේසාලෝමා නකාදන්තා තචෝ කියෙන මේ මුලේදන් අගදක්වා කරන කොටස දවස් පහලවක් අකණ්ඩ කරන්නි කර දැන් අපට උපදෙසි ලබුණන මේ කකණ්ඩුව කරල බලන්න. ඊළඟ දවස් පහළුවට ඔබෝ ඉන්න තැනට ඩ සෑන් උසස් මනසකින් හුණ දෙන්නේ. එහෙමවරන මේ මේ භාවනාමාර්ග මේක මේ කියයාදීපු දේ පුරුදු කරගෙන ගියාම් අදන්න කෙනා නෙව ඒදාටඉන්නේ ශ්‍රද්ධාව වීය සතති සමදි ප්‍රඥා හොඳට වැඩිච්ච ශ්‍රාවකක් කෙදාාටීන්නේ බධි පක්ෂකධරම ිච කෙනෙක්ඉන්නේ සම්මාවාචා සම්මා කම්මන්ද සම්මා ආජිව වගේ මාර්ගාංගවල ඇති අනුහස විඳපුගෙනෙක් කෙදාාටීන්නේනිවරුණ. චතුරාර් සත්‍යය දුකමයාය කිය යම් පමණකට හෝ අවබෝධ කරගත්තගෙන කෙදාටන්නේ ඉතින් අදනොත්තේරෙන දේ මේ දහම වඩකොට තේරෙනවා එනිසා දැන් කියයාදීපදේජවිත ආකාරයම භවිතර ගන්න ඕනිේ ඒකයි මේ ගුරු ඇසර කියනෙවරණ කට ස්වාම නන්ස ඕනම ලාාවක ඕනමක තැනක සිට මේ භාවනාව කරන්නට අවකාශයක් තිබෙන අධනැත්තම්මර, ආනාපාන සති භාවනාව වගේ පරිියංකයකට යොමු වෙලා එහෙම වෙනම ස්ථානයක් වෙලාක් වෙන් කරෙනද මේ භාවනාවට යොමුවෙන්නට ඕන. පින්වත් අරු ඉතාම වටිනා ප්‍රශ්නයක්කො බැහවේ මේ භාවනාවට වෙනම ඉරියාපතයක් වෙනම යොමුුවක් අභක්ෂණ සාමාන ජීවිතය ඕනම තැනක ෝනම වෙලාවක ඕනම කටයුත්තක් මැදන් මේ භාවනාවේදන්න පුළුව. නිසා මේක ඒ අතින් ගත්තොත් කාටත් සබබත්ධක කරමස්ථානයක් වෙනවා. න සබත්්‍යක කරමස්ථානයක් කියන්නේ සෑමත් තැනකම ජීවිතර ගලපගන්නපුළුවන් ඔන කේසාාලෝමානකාදන්දත් තචෝමි මනසිකාරය මොන කොඩා දරුවටද බැරි. මොන මහල් අටද බැරිවරුණන මුණ භික්ෂුවලද බැරි. ඕන කෙනෙකුට පුළුවන් මික් කරන්න නැතිකට අපිට වග කියන්න බැනවරු. රන්න නත්තං ස සාාස්ටෘෝ වසේ වනුවෙන් ඇපවෙන්නේ නෑ වග කියන්නේ නෑ. ඒවගේම දරම මේ හෝ සංගරත්ය වග කියන්න. එනිසා. ඔබ පින්වත් ඔබට හැකි ආාව තියෙනවා. අසංගෙහියේසු කප්පේසු සක්ඛයාදි ගතුවහු. ඔබ මක් අනන් තප්‍රමාණ කල්ප ගණකිෙනම් මේ සක්කායදිටයෙන් පස වෙනවාන්නේ. තේසමයන් පච්චිමකෝ චරිමෝයන් සමුස්යෝ කෙනෙ කව දවරන. මේ එකකතයි මගේ අන්තිම දේහම මේ දරීම කියලා. එඒව දෙසක් කැමැත් අ වශ්‍යයයි. අන්න මනස කාරවිද බදදු ාන්නනස දේශනා කරනවරු. මේම හිතු හම තමන් ශරගෙන නිවමගේ පැදනවා ම දේශනය සහක කාන පිසසි බද් වචනවර. දශනනායි බදරජාාව දශනා කරා කවරු හරි කෙනෙක් මේ ජීවිතය මේ කායගතා සති වඩාන්නේ නැත්තම්. එය අමුෘත්තය පරිබොග කරන්න ෑැකිවවා. අමතන් තේ සම්භික්කවේ පරිබොත්ත අමුෘතය වලදනගේ වගේ කායගතා සතින් පරිපුුජන්ති මේ විදියට ඉතුහාම. තමන්ගේ ශහිරයේ ඇත්ත ගැන හිතනොට අෘර්තය ලැබෙනවරන ඒගනම බදරජාන්සික දශාව. ඒ ගැන මුලාවෙන්න මුලාවෙන්න. එයා අමුර්තයනේ විසක් ලැබින්නේ. ඒ කාමත්්ඡන්දය කියන විසවරුණ කල්පගානක දුකට හේතුව. තින් මෙම තේරු ගන්න හැම ස්‍රදධාවන්ත ශ්‍රාවකෙක්. සවනන්ස තකොට මේ අසුභ භාවනාවේදයේ සජ්්‍යායනය කරන කොටස් ඔබහන්සේ දේශනාවිදීත් පැහැදගලි කලා. මෙ සජ්්‍යායනා කරන කොටස්වල අර්ථය දෙැනගැරීමේ ආශ්‍යතාව කකිසේද ස්වාමෙන්න් වහස දැන් ඇතැම් කාරණා ඔබහන්ේ පැහැදිලි කරපු. දේශනාව අන්තර්ගත ඒ කොටස්වා්‍ය සමහර විට පාලිභාෂායම තේර නිසාපට මේ කියන්නේ මොන අවඇවයටද. මේ මොන කොට සටද මේ කියන්නේගල් පැහැදිි අවබෝධය නැතිවන්න පුළ අයි නිසා මේ පිළිබඳර අවබෝධයකින් සිදුකිරීම අවෂ්‍යාවයක් තිබ නොදස්වාමින් හන්ස භවාව සිදු කන්න විට. පින්ව තොරණනිතතාම හොඳයි. දැන් අපිම මේ ආරම්භයන මේ භාවනාවඔබට කියාදුන්නේ. දැම්ක අර්ථ තේරුනාාද නොතේරුණනා දිගල් හිතාන්ඩුවමනා නැම කියආදීීම විදිට මේ පාලිපාටයන් බාඩං හරගෙන සත්්්‍යායනාවේ දෙන්න. කේසාක් කෙනනට කස්ක කියර තේරෙනව ලෝම කනර ලොම්ගල තේරෙන නකා කියනකට නිය පො. දන්තා කියනකොට ද තචෝ කියනකට සම ඇ රට ොතේරන තේරේ නක්හසා තචෝ කියනක ද දකගත්තේරෙනවාන මේටික දවස් පහලවක්රනකොට එළඟ දේශනාවට හවා සිද්න දසපු තු ේදශනාවදී මේ කොටසක්ගාන වංව වශයෙන් කියයාදවා. ඒ හැබැ මේ සාමාන්‍යල්ලෝකගේ කෂ්ි අර්ද රපන කන විදරන මේ භා්‍යතතුර ස යාද ප විදිට ස්ක න ම කොටසක් න පොට ගේක වරනමයි පහසටනම පටල කිය හත් පසින් කියලදන එතර. ේෂනාමාලා බවසං වෙනකට කායගතා සතියට අයිති වන මේ පටික්කුල මනසිකාරී ගැන ශ්‍රාවකයා සෑහින තරමක සුතමඥානයක් ලබනවා. සෑහෙන තරමවරු චින්තාමඥායෙක දෙක ප්‍රවේශයක් වෙනවා භවනාමී ගැනව ධර්මාවවබෝධය පිණස මග හසරක් වන නිසා සකංකාදැන්වුවමනානේ අමුතු විතර්ක විචා අභශය. දැද දවතිින් දරන්න කෙනෙක් විතරයි මේ වෙලායි මතක් කරන්නවරන්න. ඔොේ මංහිතරන්නේ ඔබට සිත්න තසපුව ගුරුවරයා කොට ගෙන දිගින්දිගෙටම මේ වැඩ සටහන ශ්‍රපණනය කළොත් පින් නොතුනේ අපිස්වාමින් වහන්සේ දේශනාවෙන් දේශනාවට වචනයෙන් වචනයට වාකෙන් වාක්‍යයට මෙධර්ම කාණ්ඩ පැහැදිලි කරන විට. භාවනාව කරනාකාරය පැහැදිලි කරන වි, බොහෝ ගැටලු නිරා කරණය කරනට පුළුවන්. සහ විශේෂයමි පභාවනාවේ ඔබට පරතරට යන්නට භාවනාවේ දිරිකව නියලීමෙන් ලබන්නට පුළුවන් එ පලයන් කරා යොමු අන්නට. හි නිනාමිස සැනසීම ලබන්නට ඔබට ඒOC මඟක් පෑදිෙන නිසා. ඔබ සිත්නේ තසපු ඔබේ ගුරුවරයා බවට පත්කරගෙන තවත් බොහෝ දෙනකුට ඒ සඳහා අවකාශය උදාකරදිී අප ඔබට සිහිපත් කරන්නේ හැමදෑම සසිහිපත් කරනවාගේ මේ. වැඩසටහන් ශ්‍රවණය කරලා ඔබ යම් අත්දකීමක් ලැබවානම්. මේ වැඩසටන් ශ්‍රාවණය කරල ධර්මය පිළිබඳව ඔබ අවබෝධයක් ලැබුවාන්. ඔබ නොදත්කාරණ පිළිබඳ දැනකයා ගත්නා ගත්තානම් නැත්තම් නියම ධර්මමාර්ගය තුළ නියවීමට ඔබට අවශ්‍යතාවයක් තිබුණආනමේ සඳහා මේ සිත්නි තසුප පාදකමුණානම් ඔබට ඒ පනි විටි තවත් කෙනෙකුට ගෙනියන්නට පුළුවන්නේෙක් තමයි ඔබේ කල්්‍යයාන මිත්‍රත්වය එනිසායි කල්්‍යයාන මිත්‍රත්වේ ඔබ තවකිෙනෙකුත්තුළ ති කරන්නට හැමවිට උත්සහ කරන්නේ තුළ ඔබටත් මටත් අප හැම සලු දෙනාටමනිධර්මමාර්ගේ තව බොහෝගමනක් බොහෝ දුරක් බොහොම සැනසීමෙන් යන්නටත් ඒ වගේම ඒ උතුම් නිිෂ්ටාව කරා යන ගමන ශක්තිමත් කරගන්නටත් අවකාශයක් ලැබේවි. අපේ ස්වාමින්හන්ස දැන් අසුභහය වඩන කෙනා වැද දිෂටියකට එන්න පුළුවන්කමක්ති වෙනවාද ස්වාමිාහස ම ඉතරම හතිය දෙයක් තමයි ඔන්නේ කාරණාව හරියට වැඩුවෙන ඇත්තාම එතන තිබ ෙනොවදැන් අපිරි සුදු වෙල්ලා මේක් වනප මේ ගේෙනන කතා කරෙන්නේ දෙැඟ කොච්චර මොනවකලත් වැඩක් නැහැ කියන තැනට අවසානති අපි ආවොත් එහෙම අසුබේ වැඩීම ගීජීවිතරයවට හානි කරයි කියලා බොහෝ දෙනා කියනවා. එ නිසාවෙන්ම එකන නියම්ම නියමාකාරය නත් දැකීමක් නො ලැබපු කෙනෙක් වෙන්නට පුළුවන් හැබැයි ප්‍රවේශවන්නටත් මත්තෙන් ඒ වගේ මතයක් අනසේ දරාගත්තර පසේ ඒක මේ භාවනාවට යොමූීමට නැත්තංග හන්සිකි වෝගේ මේ අමුෘතථය පානය කරනන්නට තිමෙනස් බුදුජාහන්සක දේශනටනවා. අමෘතිය පානය කරනට වස්ථාව මහරවා ගැනීමක් වෙනවා. එනිසා ඒ ප්‍රවේශවවෙන්න බලාපොත්තු වනට ඒ පි බද ඇති සැක සංකාව දුර කරන්නට මිතුළ මිත්‍යයාාවට වැටෙන්න්නට ඒමනැත්නම්. යම්මා කරගට ජීවිතේ පාවෙන්නට ගහි ජීවිතයට බාධ ඇතිරගණට හේතුවක් සැකසන්න ඉඩකඩත් තිෙනවාදස්වාමහස.. පින්වත් වරුුණ? සත්්‍යය ප්‍රිය නොවේ නම්. අසත්්‍යයට දෙයා කැමතිවෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනි නැති දෙයක් ඇති ඇතියෙන් හිතන්නට නෙවෙයිනි. තියෙන දේ දයා ඇති හැටියෙන් බලන්නනි කෞුද සත්්‍යයට අප්‍රිය ඇත දකි අපි හැම දේක මත්ත්‍යහෙි කරගන්න කැමතිේෙන දවරන්න. බාහිර ලෝකයේ ඇත නැත් හොයන්න කොච්චර වේසිනොත් මොකද මේක ඇත්ත මකක්ද මේක ඇත්ත කවද හරි කවුද වැරදි අපි කොච්චර විතර්ක කරනවාදන. ඉතින් එහෙම හොය ොයා යන දෝකෙන්ම අපිේ තමන්ගේ ජීවිතය හා සම්බන්ධ. ඇතුලන්ත හොයගෙන වටින්නේ අ බදධවගේ කුමාල්වරුන්ට තතාග තැන අප දේශනා කරන කුමාවරුනයව හිස්තයක් හොයාගෙනයන්නේ ගැනියයක් ගැනහවීම සසාරෙත් කලා පිරිමියක් ගැනහෙවීම සංසාරෙත් කලා දැන්වත් නරකද තමගැ හොයාගත්ව. ඉතිංවරුණ මේ උතු මුදදාර දරම මේ දේශනා කරන කෙනකුගේ ජීවිතය ඇති රසබින්දධනය ඇති කරන්න මේ රස උපරිමේ බඩ පුළුව. මේ මිතුවට පස කාමච්චන්ද කාමච්චන්දයනමද ීර්රණේ බලය අඩුවවා. ම පවලක් කත් ප ල කොට එක් ප ව ෙක්වත් ැම්ම තිය දාලා ය න්නේන. ඇව නතින හ ගත් මතු බ ේව ච ති කියලා. මේ දහම වැඩෙන කොට කිසිම පවලත ප්‍රශ්නයක් ඇති වෙන්නේෙන. නියම් සමදතා මුගුත් ඇති වෙන්නේන. මේ දහම වැඩෙන යාත හොඳ ආදරයක් සෙ හස පවතින. මුළ ජන යයේ ස පත් න වග විස්තරොත් ොහෝර තින කියන හව දැ සාම ීවිත ත් න . හදවර නොපුර ටන් හම වෙන්නන්නේ ඔවේ නාගසමාල කියල මහරහතන් වහසැකෙන ෙටියනනි ශාක්ක කුලේ ඒරහතන්වා සිපදන්නේ. බදුජාන්සක ඥාතිවරේ යමකම ප්‍රාතිහාරය දකල පැවිදිවන තරුණේ කෙ පැවිදින් හරි ලස්ස අයස්වාමින්න් වන්සේ කාලයක් බදුරජාන්ාවේ රපස්ථානත් කලා ඉතින් දසක්දා පින්ඩ පාති වඩිනොට ලස්සන නළගන්න නටනොදක්. උතුරුඉන්දයානු කාන්තාවන් කොමට ලස්සනෑනනිවරන කිය එහෙම කෙක් නටනවාොදක්හම මිනිස්සු කටත්තරගෙන බලගින්න. කවදාවත් දක්මනැති දෙයක්ක්වා. බැලුව හ ්‍රක්ම වත් වෙල්ලද. එමන හකාල රජතුම ල්ල බුද්ධරපවන් වල පෙන්න්නවාද. එමන හ හ සගේ ප ම ක්ති ද දශන කරන්න කිය ම හ ට කවරු වදේ ගොනකොට තිස් දගක් විධාකාරයෙන් ලය කරනවා. ති ම ම ස වැටහනවා. අයන් චිත්තකිනේ යෝධාතුවි පාර් වසයන රජකායාස අත්හ හ පරිවත්. නිසිද්වෙනන මෙහිමදයක් සිතක් පහල වන තුස වන්නන්නේේ කියලා බෙල්න්න හො වන්නන කඳ බඩ හොවන්නඕනේ කියලා ඉතින් ඒනු ඒ සිතත් එක යෝධාතු පහල වනු ඒ අනුව කයිවි අතිරූපේ පහලන යනුමේ අත්පසල වීම අහු අනිච්චා සං හාරාකළ ඒස්වාම සට වැටවුණ. සාමාහන්‍ය ෝක මිනිසුන්ට කාමරගේ ඇතිවන තැන මේ සාමෙන් නමට ැටවුණ. හෝ අනිච්චා සංකකාර. වරුණු බාධාගන්න විපසනම් පට පෙත්තුවා උස්සුක්කා පෙත්තුවා අරහත්තම් පාපුුණ. ඒ හොතේදීමම පියවරකිහිපෙයයි. මේ සාවාමෙන් වි රහතන් වක නමක් බට පත්ව. වරන ආස්චරය මේ ධර්මේ ඉති නපුර ටීටියයද සත්‍ය දෙෙස බැලීම. තින් සරත්. ප්‍රහත් වීම තරන් වෙන වාසහමක් ලෝක තියෙනවාද සෝතාපන්න වීම තරන් වෙන වාසනාවක් ලෝක තියෙනවාද. ඉතින් ඒ උත්තම වාසනාව ලැබෙන්න්නේ මේ මාරගඉන්න. ඒක ජීවිතයට නපුරක් වෙනයක් වේදවරුණ එම වෙන්නන්න. එනිසා කවුරුවත් ඔය ඕවවරුණ මේ ජන සමාජදන් සතවර්ෂ ගානක් තිස සුභ සංඥාව වඩල වඩලා. ම්මගේ පාත්තගේ මමුතු පරම්පාාවෙන් හම්බෙු සුපසන්යා මද වැඩච ජීවිතවට හොම ප්‍ර්න ඇතිව ව පුදමදයක්නේ වරන මේ එකකට සංසාහාරරි වාසනාව කෝනි මේ කෙස්ලොම් මේය දත්තකට අමුතු ඇගීමක් නොදීවරුණ. තත්ත්වා ආකාරෙන් මේක අතහාරය දැකලම කෙලෙස් දාහය පිපාසේ මේ කාම උමුතුවෙන් අත මෙදන මාාවතම විවරන්න ම විරාගේ ජීවිත ගන මුනිවරුන්ගේ විශය. අනිත්‍යකවරන මේ ශා්‍ය කල උපන් රජකුමාරයක්ක දර්ශනය. එඒසේමස එකකනින් ඔබට ඒ රූපේ පට පයගෙන විල්ලක් රවත් වනා මගණ. वा ලැිලත් ීවිත කොටම ැවෙ ාව. ඉතින් ූතු ත් රපය ගැන ම තු ව , ාගවත් බද්‍රජාණන් වන්සේ න් අතිසේ නසම සොද ූමඩලක් ද ර තුන් වන්සේ, විරගේ හදම ක්ද ූතුන් වන්., හිතුව ච ූප ගැ. දනෙ පින පපුසිතු යිචේ ගල හිත ම පද ස් පාසගන ගැම නැගල්ල තු අපිමගේ ය මොවදරනුම හිතන් මේ දම වඩන් ඔය තරක දාලා වැඩක්නේ නිස්සාර යසාරයොම් හිතන්මත්තපා ඒ තල සැනසෙන්න්නබේ සැනසැන වැඩිහිට හො පන වි යක් තන තිබෙන මොක දැ හොවෙලවට වැඩිහිටිය කරනයක් තමයිඒයි දැ දරුවකුනන්නට තරුණ වයසේ පසුවන. තරුණන්නේ කෝතරුණයක්ක් වුණත් භාවනාවට යොමු වෙනවනම් මෙැම්වෙලාවට ඒදීත්වය නානාපාන සති භාවනාව මෛත්‍රී භාවනාව බුද්ධානුස්සති භාවනාව මේ ආධී භාවනාව පිළිබඳවනම් වැඩිටියන්ටත් කැටලුක්න හැබෝ වෙලාවට වැඩිටිය අපිටමි ඇහෙන දකින්න සහ කියන කාරණාව ඔබවහන්සකෙන් විමසන්නේ. ඒ පහවනාවන් ඉතින් ගැටලුවක්න හැබැයි. අසුබේ වඩන විට මරණ සති වඩනකොට බෝවෙලාට වැඩිහිටියෝගෙන ැම් ඔය ාවන මේ තරුණ වයිසර ඔන්නන්නේ ඒටල්තියෙන තව වැඩි මහලන හාම කසාද බැඳලා එක් දරුමල්ලු හදාගත්තට පස්සේ වයිසට යනකොට. එෙතකොට භාවනා දුවටකමන්න දැම්ම ඔය සඳහා මෙම යොමුවෙන්න ඕන්න හැ කියලඇන ඔවුනුත් ඒ වැදි අර්කතන හැමවිට තන්ගේ හිතේ දරාගෙනම කටයතුකිරීම නිසයි මේම වෙනවා ඇත්තේ හිතන පේශවන්හන්ස තරුණෙකුට තරුණයකුට නැත්තම් දරුවෙකුට මේ භාවනා වැඩීම තුළ තමන්ගේ ජීවිතයේම ආදර්ශමක් වෙස ගත කරන්නට ජීවිතයේම හොඳ අවබෝධයකින් කටයුතු කරන්නට හොඳ නැනසක් තමන්ගේ ජීවිතය පිළිබඳ තමන්ගේ අනාගතේ පිළිබඳ ඇතිරගණට මේ හොඳ කදිම අවස්ථාව බොඩ පත් කරගන්නට පුළුවන්න්නේ ස්වාමන්හස. පින්වත්වරුණ හැම ජයග්‍රහණයකම මාවත මේ මාවද. හැගීම් පාලනයක් තුළ තමයි මේ ලෝකට උදාර මිනිස්සුබහි වෙන්නේ. ඒ වගේම වරුණු කාමච්ඡන්දය මමුසපත් වෙච්ච කවුරවල් ලෝක රජවරුණන් වෙලා. ි ල් න ැති ද ගල ල් ැැ ල් න් කිය නි න ජීවිතය ිප ද හදාර දරුවගේ පටන් ල් දක්වා ම සාමාන ීවිතය ටයුතු. ල්ලකින් පස ැ ීමකින් පී න යකින් ක ොර පත් න්න. ඒ තම එ එකම දර්ශන. ඉතින් නනිසාවරන්න අපි හැම දෙනාට මේ ශාන්තිමාවතක් විර වෙලාතියන වෙලාේක ජීවිතට ගල්පගන්න පුංචි ලමයින්ට විේෂන් වර්නමේ භාවවර කරන්නනි. එතකොට කාමච්ඡන්ද නීවරණ අඩු වෙනවා ධාරණ ශක්තිය ඇතුළු සීලු ශක්්‍යයතා මත්තුවෙනවා. මෙතුලින් කරන්න එවනුම ජීවිත්. දියුණු අවුරාලන මනසිකාරයක් අයින් කරනකන. දැ මෙහම නැතුවවරුණ තැ මේක විද්ව වන කෙ හොඳයි එකෙ ලස් න කො පොට පි හොඳ හො කිය ිතන්නක කිය හිතව යා ොක්ද වවැන්නේ. ෙ හක් දක්කාම, ලොං හක් දැක්කාම දකින දන රූපට ආසා ඇත්වෙන් නද දකින දකන ගැන පිළිබඳ රග ඇතුවෙන් ඇද. දකින දකන පිමයා පිබඳ ආාව ඇතිව ඇද දක මනුෂත්ව ිතුු ේද වරන හම හිතුව මම් ලු ජනසාමාජයේම සූපත් වන සියලු ප්‍රශ්නමිසඳනවරන මච්චන්ද නිවරනය පටන් සියලු නිීර ැත්වෙන. ඒක හස භාව වැඩීම තුළලා සුබෙහ වැඩීම තුළ. පැකගින් සීලවන්ත ජීවිතයක් සීලයක් සමාධන් වඋනාහ සසාමායි ජීවිත හරි විනේවත්තුව කත කරන්නට හොදවස්ථාවකේ තුළ උදාවවෙන්නේ. අපිදැම්ම සමාජය දක්කින්න නො එක් කුරිරුවාකාරයෙන් ක්‍රියාකිරීම මෙතකොට දේශ සහගතව ක්‍රියාකිරීම අනනිපසින්. නොක් කාමාතුරයන්ගෙන් විසුම සමාජයක් මේක. ඒවගේ තත්ත්වයන්ට මේ භාවනාව නොමැතිවීම අ සුභය නොවැඩීම. මේ භාවනාවතුළ ලබාගතුදී ලබාගැනීමට උත්සකු නොවීම? ලොකු ප්‍රබල හේතු අබවට පත්තවෙනති වෙනවා. ැදිලව මරුණ. පැදිලිව මේ කාරණ හරියට මරි. මේ ජන සමාජ යම්තා කරබෝධ ඇදිවී තිබෙන. පේ සමස්තේට තු මේ මිනිසු යහා ෝත ඥාන දර්ශනයට යන්තමින්වත් ප්‍රවේශ වෙලානෑ. තින් ඒ ඒ අවස්ථා වතා කරගන්නට ඔබ හැමවිට මුත්සා දරන්න ඒ තුල ඔබේ ජීවිත සැනසීමට පත්වවෙ හේී. ඔබ හැමවිටම හැම මොහොතක්ම මේ සඳහා යොමුවීම තුළ අත්හදා බැලීම් කරල බලන්න මේ මේ සමහරූ කියන දේවල් හගෙනදල ඒ පතර නැබරුව ෙන්න්න පායන්න පුළුවන් ප කියියර. හැමදෑමගේ මාර්ගමය අන්න එපා ඔබ හනිෙක් පසට හැරල බලන්න මේ විරාගී දහම තුළ කොතරම් සැනසීමක් ලැබෙනවාද කියලා. ස්ොහන්සදැන් අප්‍රමාදී වට අප්‍රමාදී බවට මේද අධතවසි දේශනා කරපු මෙදේශනාව, පටික්කූල සං්ඥාව මනසිකාරය පවැදත්ව නෝ ේදස්වාමන්හස අප ප්‍රමාදී බවට කොයියා කාරෙන්දය වැදගත්වන්නේ මේ අද සිදුක්ක කරපපු දේශනාවට අන්තර්ගත භාවනාව. පින්වත්වාරුණ? ැම් මේ ජවිතය ගැන මෙහෙම කල්පනා කරන කෙනාට. අනවශ්‍යය බලාපොරොත්තු ඇති වෙන්නෙත් නෑ. හැබැයි තමා විසින් සම්පාදනය කළ යුතු යම්බඳ වගේීම් යුතුගම් සමුදායක් වේනම් ජීවිතය කටයුතු ටික් වේෙනම් ඒටික හනි අනිකට සම්පාධනය කරග වුව මනවඇත්තිවෙනවා ඇයිඒ මෙහි ඇතිවෙන්නවරුණ දැම්ම මේ ශීරය මෙහිම එකන් මේගනි අහාභූතව ගැන මේ කැන තත්වාකාරඥාණයක් පහළ වෙනකොට මම මෙහිම ශරීරයක් දරාගෙන ඉන්න කෙනෙ? නිසා මෙහම රක් දරාගෙනන්න මටක් පොයි වෙලාවවෙෙනම් මරණයවරුමේද කියන්න බැ මේ කුන්න පොට්ටාසටික තමයි තන මේ පුද්ගල සංඥාවෙන් ආත්න සංඥාවමෙන් බදාගනනෙ ම මගේ කියන්නේ. හෝ මෙතන තියන්න මුලාවක්මයි. එනිසා මම අප්‍රමාදීව මේ මුලාවෙන් අතමිදීම පිණිස ප්‍රඥාව වඩන්න ඕනි. එතකොටයා ප්‍රඥාව වඩන් අප්‍රමාදී වෙන කොටවරුණ සාමාන්‍ය ජීවිත එස් සියොලු කටයුතු උදසාහ අප්‍රමාධී වෙනවා. පේතුම මේ උත්තුම් මනසිකාරය සම්පාදනය කරන නයායට ජීවිතය වෙලාමක් අවශ්‍ය ඒ වෙලාවෙයා සෙසු කටයුතු මනාව සම්පාදනය කල්ලය වෙලාවයා හදාගන්නවා. එවගේ මේ මේ කටයුත්ත එදෙන්න් අවූමනා කරන වපසරිය සෙසු කටයුතු මනාව සම්පාදන කිරීමෙන් අනතුරයක සකස් කරගන්නවරන. එනිසා අප්‍රමාදී භාාවය කියන් නිම මේ මනසිකාරේ තවත්තාකාරෙන් කියයදදුුනොත් වරන යම්බඳු මහොත්තක සිතකට කුසල් සංස්කාරයක් කුසල සිතක් පහල වෙන වන එතන අප්‍රමාධීතේ. නැම මිනිස්සුවරනු වැඩාහත පසු වෙනකොට තමන් අදකරගන්න තියට අදරගන්න බැරු එතන ප්‍රමාදයක ලා අත්ත ගතනයගන්නවා. එතන තියන ොහැකියාාවක් වරන ගරගන්න බරුණ නොවර හතුනි එකකන මේ ප්‍රමාදේකගන කුසාධහම් සම්පාධනය විෂය ඇති මලිකමසා නොම වුවමනාව එකටයි ප්‍රමාදය කියන්නේ. කාග හර කෙනක හිතේ කුසල් ිත්වෙල්ල පලවෙනවන සෙසුම් මන්න කටයුතු අසපසූනත් එයා ප්‍රමාධී කෙනෙක්රුණ. මේක හැමවෙලාකම සාමාන්‍ය ජීවිතයටම බඩ කරල සාමාන ජීවිතය තියෙන? අවශ්‍යතාවන් සම්පාධනකර ගැනි මුදෙ සාමනෙම වරුණු භහාවාවති අතුරු පලයක් වෙතරයි. ඒ අතුරු පලයක්කත අපි මේ ඉන්න සංසාර දුකවනු. අපි හැදනම ඉන්න ජාතිමරණ දුක. නිරයට නියමිතව. මෙතන හුස්මැල නිරදවනකට ඊළගදීවිේ බැල්ලියක කසේ ප්‍රතිසද සිදධවයන පුලුවන් කියන ප්‍රශ්නය ක පීඉන්නේ. ඒකට උත්තරයක් අතාගතයන් වසේ මේ ලබාදෙන්නේ එනිසා සාමාන ජීවිතේ මොන කටයුතු අතබසුක් තරණ දෙයක්නෑවරුණන තස්මාහි බෝ. අ්‍යමඥන් පහායේ සුනාත්‍ර ධාරේත චරාත දම්මි. එකනිවරුණ බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මේ දේශනා කන සැසු සියලු කටයුතු පසෙක තබා. ධර්මයහන්න ධරමි සිතින් දරන්න ධර්මය හැසිරෙන්න. ඉ වගේම තමයි වන්න ධර්මී හැසිරෙන කෙන ඔය සාමාන්‍යලෝක මිනිසුවගේ කම්මැලිවෙන්නේනෑ. කලට වෙලාවට තමඟ වග කියම යුතු මේ ධර්මී හැසිරෙන කෙනාට තියෙනවරුණ සිරිත. චාර්යක් තියෙනවා ආචාර්ධර්ම පද්ධතියක්තියෙනවා සීලයක් තියනවා විෙනනයක් තියෙනවා. විනේ තුලින් තමන්ගගේ අන්න්‍යන්ට ටවේ ුතු කම්ති න සිංගලාලක වගේ සත්‍රවල පෙන්න්න ඒ උපරීම ඉුතු කරල තමයි ශසාාවකය නිවන් කින්නේ එම නත්ත මේ දහම හැසිරන කිසිීම කෙනෙක්ම්මැලියක් පෙන්නේෙන මේ දහම අසුබවාදය දහමක් නෙමේ මේ ගැන්වීම් ක්‍රමවේදේ තතාගිතයන් හසගේ මේ දර්ශනය සමස්ත සත්තුව වර්ගයාට වෙස්වලාගත්ත ශාන්තිය. ඔය මොන මනුසේ ගොටබත් වෙන නිවනක් නෑ මේ මාරගෙන් හැරවරුණ. එනිසා අතගතියා ගැන සාමාන ජීවිත කිසිමටයුත්ක්.

නිදාගන්නනයවරුණ. එනිසා එයා වල පයෙන් නිදාගනනතු යම්පන්ඳු කාලයක් අරගේ මහන ම ො තුර ම ස පපද කන තන කල රෙ වරන තග ගැ න ප්‍රස දුව ද ඒ වගේ කි නකට ොස් පරන්නේ න්න මගතති සිද්දවන් කියන ියල ද රගන්න. අන් යන්ට කරුණ මත්‍ර දයාව දක් වරන්න ඉති ජන ස මා නාව. ර හි සු ර හි න ර ග ර න. ග නවශ්‍ය දි ර සරස ල් හි න න පරි ු ද අසන් ද හ ති වරන මන ්‍රමාද තියෙ. න ස හජයේම මො තරන් ල් වත්වන දවරුණ. ද හපත ීල සීල සම් පන් අප දා ධිකරන හන්තන්ම් ෝගක් න් ග ද. සත්ව වරන්න කෙනන. ඒම අන කොත්්න පවත් අන තුරක්න්න කොඩා දරුව කරට දන දුරක්න්නෑ කවරු හරි ඩිටියෙක් තමයි තමන්ගේ තරුණ පිරිස හෝ තමන්ගේ පසු මන්කායෝ නමගේ අවනවනන් යාම දර මාගෙන් පපතගේ කියන හිතල හරියාන්නනෑ ඒමන තන් ව රාග ව දසි හරිදකට. එතකට මේ දිරි සත්තු වගේ වන්නදම ජන සමාජයමිනිසු. දකින දකින ගැනියගෙන රාගෙන්වට ඇ බලික ොද වෙන්න්නවරන. මේ අම මේ මගේ නංගේ මේමගේ සහ දි කල තව න සමාී. එනිසාවරන්න මේ දහම කියන්නේ මේ මිනිසුන්ට ආචාරධර්ම සාමාන්‍ය ජීවිතයේ ඉස් ස්සෙල්ලාම කරදරයක් තව කෙනෙකරට නැතුව ජීවත්වෙන් ව ගන්න දහම. එතැනයි මේ දහමේ පදනම තියන්නේෙ එයසල් ලෞකෙ එකත්වේ මීට වඩ හොඳ දශයක් තව යන්න පුළුවන්ද. මේ සාමාන්‍ය ජීවිතයේ ඇතිව වන සියලු ප්‍රශ් විඳගන්නපුලා මේ විදිර කල්පනා කරහම්. මේම හිත ිනිසු තාමිනිය කොටවරු පියගනීද, මේම හිතන මිනිස් තාව කෙනෙකුගේෙද කඩාවඩාගනීද, මේම හිතන මිනිස්ස වරුණ අල්ලස්ගනීද, මේම හිතන මිනිසවරණ. තවෙනෙකුට න් පාද නැ පඩාදන න ිකත්වයක් තු නෑන. තව කෙනෙකුට පීඩාවක් අසාධාරනයක් කලලාබයක් එල්ල කරන මනසකක් කා මචන්ද ම සප. එම ැත්තම් ්‍යාදයෙන් ම සප. එම නැත්තං ඉරිසියාාවෙන් ෝගමින් මසප. ඇති මේ ඒ කියන මානසික සියලු දුරවලතා බෙලහිනකම් මේ උදාා දර්ශන වත් ලලාල පිරිසිුද් දෘෂ්ටිය ඇතිග වන ස ම ධ වදන්න. ම හසදන්න්න හන්සේ කියපු කාරණා තුළදෙන් අපි දකිනවා සමහරතිය ඉන්නවා මේ භාවනා වඩනවා අසුභ සතිය බඩ වඩනවා. මරණ සතිය වඩනවා. එයය හැසිරින්නේ සමාජය කෙරෙහිස්වම වහස දවේශයකින්ඇතැම් වෙලාව. සමහරය මේ කියන කාරණාමකිවතහරු කියන ය ඔක්කම බොරු වැඩ ඕ අත්තර් ලදාන්න. මේ ප්‍රකාශ බද මේ ප්‍රකාශයක්ක් ෙ බඩු හම පිදැ මේ අදිහා ැලු හම ඇත්ත මේ කතාව හොදයින කතාව. ඒ මෙහැමදයම් අපි සාමාන්‍යෙන් කන දේවල්. ඇත්තරම අපේ ජීවිතයේ සසර ගෙනයන දේවල්. ඒ අත්තල්ල දාලා ධර්මේද ට මුම හොඳයි කියලාපිහිතට පුලුව. හැබැයි ස්වාමන් වහස ඒක මේම්. ඒ වෙනස්වුවීම ගැන කතා කරන කොට, ඒක සමාජයේ පිගත් නැත්ත ඇතමෙක පිගත් නැත්තන් කියන ැනත්ත පිගත් කියන්නේද යම් කෙනෙක් කියනවා ම අසුභ භාවනා වඩනවා මේතුින්දබෙන සැනසීම හි ලා අනික් ඔගුල කරගයන වැ බොර වැඩ. ූ අත්තරි ඉන්න අත්තරලා මේ මාර්ගයට එන්න කියලා හැබයි ඒ පුද්ල පිළිගන්නේ නැහැ පොලිගන්නි නතුවනිකට ඒ භාවනාව ගන්න බොම ගෞරවෙන් කතාකරව කෙනා තුළ දවේශයක් ඇති වෙනවාන්. ඒක ස්වවිනාහසේ භාවනාව හරි හැටි වඩල නැති නිසාද. එහෙම තමන්ට දැන් එහම පභවනාවටන කෙනෙකුට තුළ දවේශයක් ඇතිවීම නිකෙක්ෙන භාවනාව කරන්නේ නැහැ මේවත ඒරුම්ගන්නන්නේ නැහැන කියන දැනට වැටීම තුළ ඔහු කරගන්නේ හා නිියත්ත. ත්වරු මේ උදාර ධදරම මේ ලැබුණ තමට සැනසෙන් මිසක් අන් අයව සනස්සවන්න නෙමේ හැබැයි තමා සැනසුන කෙනා බොහෝම කරුණාවකින් යුක්තව අන්න අයව සනසවන්න මේ දහම දේශනා කරනවා ඒ තුළ එයාට මුන්න ප්‍රතිචාරයාවත් එයාගේ හදවත්ත ආලූල නය වන්නේනෑ රාගෙන් කෝපයි එනිසා මේ දම තව කෙන කුට කියාදන්න ගිල යාගේ ප්‍රතික්ෂේපවීම තුළ අපි කෝපගැන්යදවන්න අපේ තුළ ධමවැඩ් ලනයවරුණ. බුදුරජාණන් වහන්සේ රාගේ භාරදවා ජකොහොමදකිව. තත්්‍රේම වසලක තත්වේ මුන්්ඩක තිට්ටාහහිකෙවවා මුඩු මහන වසලේ ඔහොමින්නකවවා. මිත් තිලොවක් සනසූබදුරජුට දේශනා කළේ. ඉතිං ආවේගයක් ඇතිවුනාාද. සේ සිනහමුසමූන ඒ සිරි මුවමරලින් නිකුත්වවෙච්ච ඒ කාන්ති දහරාව එහෙම්මයි. ඒ අිනීන නැතු සංගලයේ ඒ කරුණාව එහෙමයි. ඒ හදවතේ කරුණාව එහෙමමයි. ඉතින් යම් විදිියකන්දේ නතු සංඟල විවර කල්ලා අි ාරද්වා අජදයා දොස්ක කියාන කලින් බැලිුවේ. ේවරන ේවිදියටට ැලවා. තිම් බදුරජාණන් වහන්ේ ඒ විදිර බල්ල මහාකරුණාවෙන් පිටවන කීදෙකු නම්බුදුරජාන්සයම පිීටවුනාාද. එනිසාවරු අපි මේ දහම දේශනා කන අදදි ලෝකයටට හැමදිනාම මේක පිගනිී කියලා බලාපොරත්වයෙන්නි පවරුණ සමට මේ කියන කාරණාවලටත් බොහෝදිනා අපවාදුපවාද කරවි හැබැ අපි අනුකම් පවදක්වනුනේ අපවාදුපවාද කරණයට මේ දහම ූමනවිෙන දවක්යෙනු. අන්නේ දාට තබි මේ දහම දෙන්න ඒගුලොත්ත ීතු අත්කම තියාගනන්න ඕනි ආන්න්‍යක සැෑ කරුණාව. ති ම න ේ කාරයෝ ක ඉංගන්නන කාටවත්ද. තතාගතතියන් වහන්සේ ධර්ම දශනයක්, ඥාන පරිපාකං ආගමය මානු ඒක අත් න ද දක ප රත්තු ඉන්නවා. වාමන් හසලගන සදහන් ව සහරසාමන් ක මන වෙල ද න බද වහසනක දි ද ති හ ට. ිල් රැකගෙන ඉන්නවන මෙම ඉන්නකට තව කාලයක් යැනුවට නුවන මෝරණො කියලා දකිනවා. දැකලා නුවන මෝර පුදවසට ආන මෙ නිදා ගැනීම කම්මැලවීම ආදීනම දේශනා කන්නු ඒ දේශනා ගාතහබම අරහත්ඵල විමුක්තු සුවේ ඒ හදවතර ගැඳවලදනවා. එනිසාවන්න මනුෂයන්ගේ තියෙන ඉද්‍රිය ධම ්‍ර්ධාධීන්ද්‍ර දරම වැඩින්නේ යම්බඳදු කාලයක් යනවා අපට බෑ පුදගල පුද්ගලයන් පිළිබඳ ප්‍රමාණය ගන්න පුදගල පරව පරි අ ඥ හිව න්නේ තා යන්වාසට ිතර. කාට හරිමේ දහම කිය දෙන්න නොවෙන පළමුකුට නොසල්වෙන කරුණාවක පිහිටන්න තමන් වග බලාගන්නවනි. අපට ගල්ලාබත් මුල්ලාබත් මොන විදිී අපවාදු පවාදාවත් අපි අ්‍යාන්තරය කරුණාව සැලනවන අපි සබෑස්රාවක යොද් වරුණු නිසන්න ව නි තන. එනිසා මී ුදුරජාණන්වාසගේ ශ්‍රාවකයා වයිනයට ප්‍රතිවයිරන කෙනෙක්න මිරගේ ප්‍රතිරාගය නිදිරිපත් කන කෙනෙක් නෙවෙේ. කාරුණිකත්වය නොසල් වල සහදමතයේ පිටුවාගන්න කෙනෙක් දයාාව අනුකම්පාාවවසීම මොනම තැනකත් වෙනස්ෙන්ටමෑවර. ඒසා අපේ පැත්තිෙන් අපි මේ දහම පිටියයාට පස කිසරන්නේ පිටියයාට සි ඒ පීට නොකට ලොකු අනුභාවයක් කදවත දෙක්වෙනවා. ඒ ආනු පායේ මතින් ඕන කෙනෙකව දමනය කිරීම හැකියාව ශ්‍රාවකයට ඇතිවෙනවා. ඒ අදහස් කරන වරුුණ අපි කවුරු තසරනයනවා. තරුණ වයසේ යොවුන් වේද තිය ග නතිවන දදි වසර ලවස ව කට ග නැත්වෙන කාලටවත් අපිළඟට එන්න ඉද තිෙන්නෙ පවර මනසකුට. පටන් ගන්නකොට බැල්ල ආය ියමයි කියලා. අපි ගැන ක්ෂන්වා සල ගැන දේශකය ැන විදිර කටයුතු කොතු ෙන්න්න තනක් නෑේ නිස කවරත් අසර වෙන ලාවක් කියෙනනවා ඒ අසරුන ලාවිදි සරනක් දෙන්න පුලුවන් තිසරණය තුළින් ඒ තිසාරණය තුරින් සරනක් ලබා දෙන්න ඉන්න පිරිස. ඒ ආන්තේම කාටත් වඩා වැඩි වසීමක්තිේනයි වෙන්ඩෝනිි. වරුණු ඒහම හදන්න පුලුවන් මේ යන සමාජය බැරිනෑ. ආදරයෙන් මෛත්‍රයේෙන් ආමන්ත්‍රනය කරලා කරුණාවෙන් බුදුජාණ වවාන්සගේ ධර්මය කිය හදීල ඉවසීමෙන් බලාග හිටියයොත්. වස්ථා දෙකතුුණකින් වුණත් ඕනම කෙනෙක් නිවැරදි වෙන. මෙහමයි ස්වාමිහස. කියන අහනගුරු හෙළගියත් හෙලාල ඒවගේ අපියර අපේ ජනවාහර දිෙන කතාගෙනවානේ ඒක තුළ තමන්දේශයක් ඇතිකරගන්න හරි සියුම් තැන්න්නේ ස්වාමන් වහසේ කාරණනා දැ ඇතරම මට ඇත්තරම් සතුටත් දෙැනෙන ස්වාමින් හස අපේ බොෝ සමාජයේ ධර්ම ධර්මය දේශනා කරන ඇතැම් ස්වාමින්න් වහන්සේලා තමන් වහන්සේලා කියෙනදේ මේ කාරණ සමාජ පිගත් නැත්ත ඔවු සමග ගැටිවා. මේක නෙමේ ඇත්ත මේක පිළිගන්නත්තා මෙමනි සුහ තියන්නවටන්නේෑ මේම කියලා ගැටන සභාවයක් අපි දක්කිනවා. පහි සමාජයත් බොහෝ වෙලාවට සාවන් වහන්ස. ඒ ඒ කාරණා අලලා බොහෝ වෙලාවට මේ මංක කියන ද ඇත් ද බුදුරජාණන්ස දශ කරපපු ඒ පිළිගන්න බෙහ මේ වගේ පිගන්න බැරිමිනිස්සු මෙහම හම කියලා ගැටනවස්ථාවන තියෙන දැ බහන්සමේ පදර දෙන්නේ එවන් තැනක කොහම අපේ හිතාදාගන්නේ. මේ හරි වැදගත් කලට හිතනිසා වහන්සේ හෙම වුණොත්. සමාජයේ ඇතිවී තිබෙන මේ. නෙක්කාරේ ගැටලුවලට ප්‍රශ්නවල ලොක විඳදුමක ඔස්සේ ලැබෙන වනිස්වාමිනාසඇතරම අපි ඒකාරණාව ගැන සැලකිලිමත් ැහැෙන අපිට විමසිලි බුද්ධියක් ඒ මොහොතේ ඇති නොවන්නට නැත්තම් මේ අපේ ජීවිතය හරියට හසුරවාගන්නට ධර්මමාර්ගේ ලබාගතයුත්තු වටිනා මාර්තයන් අපි අපි ජීතර එකක කොට ගෙන නැහනේ. ද මූනිිච්චාවට භාවනා කරනාව මම අ සුභ සතිය වඩන්නේ ඒතුළ මට මාර් සැනසීම මක් තිබෙනවා හෙම කියනවා. හැබැයි ක්‍රියාවේදී ඔු ොහෝවෙලාවට ඔහුහෝ හැල් භාවනාව සුදු කරන ඇතැම් අය ක්‍රියාත්මක වීමේදී අරපියෝෙක් දකින ඩු පාඩුකම් අඩු හුඩුතැන් එමනැතම් ගැටන්න දවේශ පරව කටයුතුරන තැන් බොෝ වෙලාටද. එනි සසය වස මේවා කෙරෙහි අපි විමසාහ නැති නිසාද හරි හැටි මෙම වෙලා තිබෙන්න අපිට. පින්වත්වරුණ නහී ඇති පොරිසෝ නිහීන සේවි. ඇසුර කියන කාරණය ොතෙන්දි තද්ද බල ලෙස බලපානවා. කවුරුවාරි පුද්ගලයෙක්. ඩොඩ බාල කන ැුරොත් ගුණ ධරමනින් ය හීන වෙලා යනුවවාමයි. නච්ච හායේත කදාාචි තුල්්‍ය සේවේ. තමන්ගේ වගේ ගුණ ධර්මතියනෙන ගැුරකුත් ඒ මටම පවතියව. හැබැයි ෙට් මුප නමනං දේතිකිප පන්තස්මාත්තන උත්තරින් ජයත් එෙමනි වදාල බ ගතුන්ාසේ. තමන්ට වඩා ගුණදධරමින් ඩිෙනෙක් ඇසු කරත් මේ ජන සමාජ සියලු ප්‍රශ්න සඳනවා. හැම ලාවකම මේ ඇසුර කියනක තමයි සුමගටයන්න නොමට යන්නත් තේතුවේ ඒ එක තතා ගතයන් වහන් රි මද නමතකොට වදාලා. එනිසාවරන්න යකාණනයේදදි ලබාදන්න තියෙන පිළිතුර දමයි හැම වෙලාවකොම තමන්තුවට එක ගුණයක් කඩරි වැඩිෙනගේ ඇසුර පලාාපොරොත්තුවවෙන්න. ඇතුට යාගෙන් ඔබට ඒ ගුණය ජීවිතර කාන්ති ලබෙනවා. ඒ ලැබීම මාශිරවාදයක් වෙනවා සාමාන ජීවිතයේ වේවා, ආධ්‍යයාාත්මික ජීවිතයේ වේවා. මෙලොට ේවා පරනුවට ඒවා කොතන තියෙන ගැටයක්උනත් ඒ කාන්තයෙන් කොතන තියෙන ගැටයක්ක් වඳ ලිල්ලහි යනවමයි මෙහම හිතුවාම. වර්ණම මුලින් කිවේ මේ කාමත්්ඡන්ද ව්‍යාපාදාදිී නීවරණ නිම සසරකට අපිව හිරකන. එතුර මේ නීවරණ ටික අඩුවෙන විදදිට මනසි කාර්ක්‍රමයනි බුදුරජාණන් වසමේ දේශනා කරන්න ඒ ඔස්සේ දවසක නීවරණ ප්‍රහාණයනි තතාගතයනසේ මේ තුළින් ශ්‍රාවකයා යොමු කරලා බලාපොත්තුවනි. ප්‍රශ්න ඇතිවුණේ නීවර්ණ සහිත මනසක්මිසක් නීවර්ණ රහිත මනසගනම? හ ීත් න යුද ල ോ හල නැති. ඒවගේ කි ීම ක් ද . ල හ හි රහතන් වහන්සන ජන සමාජ ීවත් වන. හැබයි කම දක්වත් ජන සමාජ ප්‍රශ්න හතන් හලට ප්‍රශ්නවට පත්තු වන්නේ. ඇයි අ ්‍යහන්තරයේ ැලබෙන යම් හේතුවේනම් ඒ හේතු ප්‍රහන වෙලාවරු. ප්‍රශ්න ර ප්‍ර තු ප්‍රශන ද හොද ගන්න ොත් න තුල ප්‍ර්න තු ප්‍ර්න . එනිසා ප්‍ර්ීය තියනවා ප්‍ර්නයක් තියනොවේ එල නෙව ඒය කිය ප්‍රශන වන ප්‍රශනයේ පවුල් ප්‍රශ්නම හොදර ජීවත්්‍යන පුොලන්ගේ සසු වැඩුවත් වල්වේ හන වරුණු ප්‍රශ්න. අ්‍යහන්තරයේ තියන ප්‍රශ්නී විසුන්දිච දවසට සමස්ත සත්තුවයා වෙලා පත්තින සියල ප්‍රශ්න විසින් ර යන. එන්ම අදහස් කරන්න මේලෝකයින සීලනා ඒක දවසගක වෙලාවගේ හතන්හසන වේවී කියලා.ඇ කට හෝ කව හරි දසගහත්වයන්න පුලමේ ප්‍රතිබදාව. එනිසාවරුණ අපි බොහෝම අවංකව නහතමානීම බුදුරජාණන් වහන්සිගේ සිරිපා සෙවනි සුවවිදින මලක් වගේ හදවතාදාගන්න වනි සෙල්ලා මෙය ධර්ම මාර්ගය ගමන් කරද්දි. ඒම ස්වාමිනාන්ස. අසුභ සති භාවනාව. කුණපය දෙස නැතන් අපගේ මේ ශරීර අවයවයන් පිළිබඳ අංගයන් පිළබඳව සිහිනුවනින් බැලීම තුළ. ඇත්තනම යථාර්ථය ඇත්ත ඇතිසටයෙන් පෙනීම අපට ඇතරම කොතරම් වටිනවාද. මහිදන සතිය. වචන්නේ තැට එක තුවීම හරි වැදගත් කියලයි තෙන්නේ අපි බහෝ වෙලාවට අපේ ශරීරාවය අවදිහා බලන්නේ සියක් ගත්තොත් සියයට අනුව නමයක් ධර්මය පිටිබඳ දන්න ගෞරෝණය ස්වාමන් වහසේලා හැරුණු කල එෙමනැති නම් ඒ ධර්මමාර්ගයට යොමු වූ කිහිපදෙනකු හරුණු කල ොහෝ වෙලාට අපි බලන්නේ අසුභය දෙ සුබ සංඥාවෙන්මයි ස්වාමන් වහන්සේ බොෝ වෙලාට මේ හම කොහොමද තවටික් ලස්සන කරකන්න අපි දැන් මල ගෙදරක ගිහාම ස්වාමන්හන්ස අප හිට වෙනම අමුත්තත් දෙනෙනවා. ඒවගේම කනත්තකට ගිහාම ලොකු අපහසුතාවයක් දෙනෙනවා. මුර්ත ශරිරාගාරයකට ගිහාම් එවන තම් කුණු ගොඩක් අසනින් ගිහාාම, අපිරිසුතනක් දැක්කහම. මේවැ අපි ලොකු පිළිකුඩා අපෙහිතේ මතු වෙන්නේ. සමහරයට ස්වාමිනාන්ස ඒවන්ඩේ දැකීම තුළ, සසනී පවාය මතුව වෙනන් ස්වන්ස හිසරුදාව කියනු වමනයන්න්නේයනවා කියන මගේහිර ලොක බයයක් ඇතිවෙනවා කියන විධ දේවල් කියන සමාරන්ට කන්න බෑ දවස් ගාන මේෝ පිළිබඳද සී පත්ගන්නකොට මහරි ආහාරවෙලක් ගන්නකොට ඔයයි සහඳව යම කාරණාවක් කෝගුවොත්යහෙම. අදැන් රේඩියෝ එකේ හරි දැන් මේ අසුභ සඥාව වඩනාකාරයේ පිළිබඳ පැහැදිි කරකුට යම් කෙනෙ කාහාරගන්න සහරයට ඒ. ත්හරි පුුලක් කියල තලා ඒක ප්‍රතික්ෂේපක නවස්ථාව අපි දක්කිනවා. ඒඇන්නනිස්වයිහස දැන් මේ මේ අපේ සමින්වසනු මේ ශරීරය තුළ තිබෙන ඇත්ත ස්භවය එම ත මසූජි කලයක් වගේ තියන මේ අපේ ජීවිතේ පිළිමත් අපේ ශරීරාවයාව පිළිබඳව තිියුණුව විමසන්නට අපි යොමුවීම කොතෙක්තික කාරණ වහන්සක මේ අද පැහැදිි කිරීම තුළ මේදේශනාව තුළ. අපට මනාව පැහැදිලි වෙනවාස්වාමන් වහස කල කිරීමක් ඇති වෙනවා. අපි පදමන්න හදන්නේ අපි නැවත නැවත මේ ආලේප කරල විවිධ දේවල් කැනර. සමායේ බොහෝ දෙනා පිළිගන්න ස්වරූපෙයට පත්කරගන්න හදන්නේ. ඇතුළ තිබෙන අසූජි කලයක් නේ දෙ කියලා. ඇතරන ස්වාමිණ හන්සමේ. මේ මේ අපුල අපේ තුළ විපපුල පාලයක් නිලාගන්නට තිබෙන අවස්ථාව බෝට පත්කර ගනීමට මේ දේශනාව ඇත්තවශයමී වහල්ු වනාාකිළම විශවාස කරම තවයි කාරණාව කදවස වැඩසටහන්න නිමාවට පත් කරාආසන්නේය බහන්සගේ දෙරගන්නට කැමතිස්වාම වහස මේ අ සුභාවනාවද ස්වාමන් හන්ස පිකුල් භාවනාවලෙස තලකන නතත් පිළිුල් භාව කියැ වෙන භනාවද ස්වාමි හස. පින්වත්වරුණ මේ අසුභ භාවනාවටම තමයි පිළිකුල් භාව පටික්වල මනුකාරය ගැන මේක තවත් දුටත් මේ පිළිබාඳව දැව සීවත්ති කානු සාරයෙන් ඒන්නේ අමසොහල දැමූ මළකදක් අනු සාරෙන් එඇයුන් සෝමන්නිකාර ප්‍රගුණක නැටි ඒගේ බුදුරාණන් අපි දේශනාරනව ඇතින් පටිකුල මන්සිකාරය කියැන බෝසයි මේ භාවනාවට එතනත්ය පටිකුල සංඥාවක් තියෙනවා ඇතින් එනිසා මේ කිය දුන් දවත්තින්සාකාරය වන්නකට ය පිළිකුල් භාව වැඩුවෙන පටිකුල මනසිකාර ඩුව වෙනවා. එඉට ආහාරේ පටිකුල සංඥාව කල මේ ආර පිබඳුව ආහාරය අු භවකරම් සිද්බන ක්‍රියාවල ගන පිකුල්ලාආකාරය බල විදිිය බුදුජාන ව දේශනා කල තින ඇති නිසාම. ස ශේ ති ප දශ ලාාව ටික් ල නසි කාරය සම් ූන ශය ුත් ළ කාය ග සති යාද සති පට්ා යන් සම්පූර්න වස ාවක සාධද ගන බෙනවරුණු. හොඳයි. අපටද වැඩ සටහන මාවට පත් කරන්න කාල නම් ලාති බෙන්නේ බුදුරජණන් ව හන්සේගේ එවතුම් ශ්‍රීකෙන් දේශනා කර පුදේශන අතර සතර සති පට න ළබඳ. ෞර . වැඩ සටහන් වවිල්සිහි පත් කලා. පිය උරුමය තමයිේති බෙන්නේ කෙන කාරණය සැබෑවක්මයිකයා මනාසේ පැහදිලිව වෙනොම දේශනාාවන්න එකින් එකහනකොට. එකතුළ තිබෙන යතාාර්ථයන තෑ. ඇති ස්භාවයෙන් පහදාද ආකාරය පිළිබඳව. විමසිල්ලෙන් බලන විට කැඹුරුණුවනකින් අපි ඒ පිල් බඳව. අවබෝධයක් ලබන විට මේ ඇත්ත නේද කියන ඇත්ත ස්වභාවය මේ නේද අපි මෙච්චික්. මෙතෙක්කල්. මුලාවකට හසුවෙලාානේද හිටියේ කියලා. හිතේ හරිමාර්ගට මේ වමනාවක් ඇති වෙන ඒවමනාව ඇති කිරීම තමයි ප්‍රස්වාමන් වහන්සේගකිරි අපේක්ෂාව ිධර්මයට ඒම සැබැලිසින්ම සාර්ථක ධර්මමාර්ගගේ කනියලට පුළුවන්කම ලැබෙන්න්න තේ නිසාවන්ම තමයි. ඒ සඳහයි සල්සුරාදාසිත්න තස පොතුරාද කාරණා සේපත් කළේ වගේ ඉදිරියේදී තවතුලටත් මේ සතරසති පට්ටහනයට සම්බන්ධ. ත් බහෝදේශනාාවන්න ට ශ්‍රණය කරන්නට ාග්‍යතති බෙනෝ නිරිදා සිත්න අසපු ඉදිරි වැඩ සහණන් වලදී සදායතු වන්නට ආරාධනා කරමින්. හැමවිටම යහපත් සමාජයකට එමනතම් යහපත් පුද්ගලයකුට ධර්මය කොතෙක් වැදගත් වෙනවාද. එවගේ තමන්ගේ ජීවිතේ ලෞකික පැත්තේ දී සාර්ථකත්වේ උදේසාත් එවගේ. තමන්ගේ ජීවිතය සසර ගමන කෙලවර කරගන්නටත් නිධර්මය කොතෙක් බලපානවාද කිනකාරණය බොහොම සමීප පලසින් දෙනනාආකාරයෙන්. අපේ වැඩ සහන්තුල දිසිත්න තසපපුතුලදි කෞරවනය දේශක යණන් වහසේබු බලංගුඩ රාධස්වාමන් වහන්ස මැනවන් පහාදේනවා ඔබහන්සේ මේ කරන්න වූ උදාාරතර ශාසනික සේවාාවට. ඒ වගේම ඔහෝ මිනිසුන්ගේ හිත සුව පිණස්ස ධර්මමාර්ගේ හැසිරීමම් උදෙසාම පෙන්වාදින මඟ පින්වීමට ස්වාමින් හන්ස අපට වචනයෙන් කියන්නට බැරිතරමට ගෞරවයක් ඇති වෙනහිතේ. ඒ ෞරවය මා ඇතුළු සමස්ත සිත්නේ තසපුූ ශ්‍රවණය කරන නෙත් අහන් අප ශ්‍රාවක ඇන්තුළම ඇතිවෙනවනු අනුවානයි එ සෑම සිරුදිනාගේ ම අපපේක්ෂාව. ගෞතම සම්බද් ශාසනය හන්සේට එයවතුම්බූ ධර්මාව බෝධයම ලැබේවායිකි නතු ප්‍රාර්ථනාවයි. එතක්කඔ පොහන්සේ නිදුක්කු නීරෝගීව තවත් මේ සසුන් කෙත හොබයන්නට. ශක්තිය දහිරයේ ඔබහන්සේට ලැබේවා කෙ හැමදිනගේමහිත්තුල තිබෙනවා එ ප්‍රාර්ථනාව ඇතිකරගෙනයි හරදවසී වැඩසටානෙන් අපි අමේලසින් සමුගන්නට සෝදානම් වන්නේ. සාධෝ 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 මම අනුමෝදම් වෙනවා පින්වත්වරුණ. බගේම අතිපෝජනය මහා සංගරත්නයට සුහසක් මේ ශ්‍රාවකයන්ට නැත්තෙ ෆෙම් කාරය අන්ඩ හැම දෙනාටම අර වරුණ කිව වගේ මේ යම්බඳු අපුලක් වේනම්. එක විපුල පලයක්ක් පිනිිස හේතු කරගන්න උතුම් උදාර භාවනාවක් මේ කියාදුන්නේ. තින් හැම දෙනාම බොහෝම කැමැත්තිෙන් ආදරයෙන් ගෞරවෙන් කියාදුන් වදන් හි පිහිතා. මේ භාවනා පුරුදු කරන්න හැම දෙනාටම වාසනාවල බේවා කියලා. ම මහා සංඟගරත්නය වෙනුවෙන් ආශිරුවාද කරනවා සනු දෙෙනටම තෙරුවන් සරණයි. සාධූ සාධූ සාධෝ! ඒ ගෞරවනයේ ආශිර්වාද ප්‍රාර්ථනාවත් හිති දරාගෙන අපි සූදාානවන්නේ සිටනෙ තසුපපුයෙන් සමගෙනයන්න. අපි ඔබට ආරාධනා කරනො මේ වැඩසටහන නිමාවට පත් කරන මොහොතේ. හෙට දවස හරිසු විශේෂී දවසබ්බවට පත්වෙනවා එතමයි අයිතිහාසික කූරගල පුදබිමේ ඉදිකිරෙන්න්නා වූ අසිදි ශිෂාක්්‍ය සුගත මහා සෑයේ, ගර්භෙ තුළ පූජවස්තුූන් තැන්පත් කිරීමේ මහා පින්කම හට දිනේ යදීති බෙන්නේ. එනිසා ශ්‍රද්ධාවන්ත ඔබට අපි ආරාධනා කරනවා. එට සවස හතරට තමයි ඒපීින්ක මරම්බවන් නිුත්සෝ සවභා රම්භවන්නේ ්‍රයිනිකායික මහනායක හමුදුුවන් වහන්සේලා ද දෙමවීම ඒවගේ ශ්‍රිලනක යුද්ධහමුදාදපති ජන ශාවෙන්ද්‍ර සිල්ල ඳතුන්ගේ සහභාගීතවයෙන් එවගේම මේ මහා සෑයේදි කරන්නට ධන පරිත්‍යයාගේ කළ ති තුමන් හෙලඩුවන් පසන් මර වෛද්‍ය තුමන් ප්‍රධාන කොටගෙන්න්න මහපින් ම රම් නම ය රාධනා කරනය මවස්ථාවට සහසම්බන්ධ වෙලා. මහසෑයක් තු ප ැ රේ උතු අවස්ථාව ෙක් න්නේක ජීවිතේ කවරක් ලබ නවස්ථාව. කවදා හරි වසක ൂරගල දධබ මේ මහසෑ ම. ජවස්තුන් ැන් පත් කලාය කියන හැඟගේ ැතිකරගන්න බට අවස්ථාවතිබෙනවා.ඉන් පසුව සවසහහි අපේ පින්කමා රම්භ කරන පූජවා රම්බභ කරන හන්කන්ද පූජාවල සින යා රම්භ කරන්නේ ැදිිකිරේ පුඥසාරස්වාමින්න් හන්ගේ වැඩමවීමෙන්. එට වස්සේ ත්‍රී හතට, පූජනය මාත්‍ර මහින්ද ස්වාමින්න් වහන්සි ඉරි දා රෑබන කියන අපේ මහින්ද ස්වාමන් හන්සේ වැඩම කරනවා. ගල පුදබම මේේසිට ධර්මානු ශාසනාව පවත්වන්න රාත්‍රියයාට මහුලංකළම ගුණුරත හාමදු හන්සිදු කරන බදධිව වඳනා ූජාව පවත්වල ඉට පස්ස, රාත්‍රීනාව අයිතිහට, තතාග තාදීවන්දනා බොදුකුණ දේශන මාලාාව ආරම්භ කරනවා. එහිි පූචනයේ වල්පොල ගෝතුම ස්වාමින්න් හන්සගේ අනුශාසනා තමයි. ඔබට රලි වෙනකම්ම ශ්‍රවණය කරන්නට පුළුවන්. අවස්ථාාවදාවන්නේ බුදුරජණ වහන්සේ ගුණයනු යහිදි වන්හන්සේ දේශනා කරන්නේ. හන්සගේ දේශනවා අතරතුර, ර්වැල් පිටරී රත්තන ස්වාමින්න් වහන්සේ පුදුකුණ ස් හයිනා කරන බොම රමණයේ රාත්‍රීයක් බවට. pouජණ වහසේකි අසීමමත ශ්‍රද්ධ ාව මතු වන රාත්‍රිය අ බවට හෙට ත්‍රීිය පත්වේ සඳ ාවට රා කර ස දුර තු පුර පස ස් ක පහෝදිනේ බදුජණ වහන්සේගේ ලංකා ගමනේ සුදුවනු පහෝදිනේ ඒ පහෝදින ත ප ජ ජී වැ සට ලාාව දසන ඉන්ද්‍ර ාත්‍රය ේදක් වාත් අ ් පැත් න නිසා. තිහාසික කූරගල පුදබීමට මහා පින් කමට එකතුවෙන්න්න ඔ ටැරයම් කමින්. අප සිත්න සුපුෙන්. අදදවසට සමුගන්න. ඇැමදිනාට තෙරවන් සරන්න ්‍රාථ නා කරනවා.